බොවන් සතියේ සමාජ කටගැස්ම දෙරන තුන් සය හැට. මේ දිනවල මාධ්‍යවල පමණක් නොවෙයි පොදු ජනතාව අතරත් සියලුම කතා බහවල මහා පොදු සාධකය බවට පත්වන්නේ කොවි 19 ව්‍යාප්තිය. ඉති TVව දෙරනක් දෙරන විසිහතර පෑනාලිකාවත් දිනය පුරාවටම ඒ යුතුකම ඉෂ්ඨ සිද්ධ කරමින් ව්‍යාප්තිය සම්බන්ධයෙන් ඔබව දැනුවත් කිරීමට වැඩසටහන් රැසක් ඉදිරිපත් කරන. නමුත් එක් වෛරසයක් හේතුවෙන් රටේ සියලුම කටයුතු එක් තැනකට ලගුකොට සිරකර තබන්නට නොහැක නිසාවෙන් අප බොහෝ කරුණු කාරණ පිළිබඳව විශේෂම රටේ ඉතාමත් සංවේදී දේශපාලන කරුණු පිළිබඳව අවධානය යොමු කළ යුතු නිසාවෙන් අද තුන් සය හැටේදී රටේ කැපී පෙනෙන් දේශපාලන චරිතයක් සමගින් සංවාධයට එළෙමෙන්නට අප කල්පනා කළා අද අපේ ආරාධිත්‍ය බවට පත්වන්නේ පළාත් සවාසාහ පලාාත්පාලන රාජ්‍යමාත්‍ය රාත්බිරාල් ආචායරය සරත් කීරසය කර මහතා අයබ බතුමන්ද අයවන් සංක හැමතුමනි අපි ඔබතුමාගේ මංගල ප්‍රශ්නය මගුල් මඩුවෙන් ආරම්භ කරන්නට කල්පනා කළා. අගෝස්තු දොළොස්ව වනදා මට මතක විදිහයට ශෂම කොළඹ ස්ත්‍රක්ක නතාව රූපවාහිනී තිරය ඉදිරිපිටට පැමිණ හිතමත් උනන්දුවෙන් බලාගෙන සිටිය තමන්ගේ ප්‍රථම මනාපය දිනාගත් ඒ අපේක්ෂකයාට රජය විසින් කොයියාආකාරයෙන්ද සලකන්නේ කියලා. තුන්ලක්ෂ විසි අට දහස් අනු දෙකක් වන වාර්තාගත මනාපචන්ද ප්‍රමාණයක් ලබාගනමින් කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම ජේෂ්ටයන් සහ ජනප්‍රිය චරිත අභිභවනින් ඔබ පළමුස්ථානයට පත්වෙනවා ඔබ දෙවන වන්නේ අග්‍රාමාත්‍යය මහින්ද රජ්‍ය පක්ෂ මහතාගේ මනාප ප්‍රමාණයට පමණයි. නමුත් ඇමති තුනේ හිමි වෙන්නේ රාජ්‍ය අමාත්‍ය දුරයා ඇයි මේ කුඩම් මගේ සැලිකිලි. බොහම ස්තුතියි සංක මේඉතාම ජනප්‍රිය තුන්සේ හැට වැඩසරහන්ට මට අර දනම කරම ගැන ඉතින් මේ කයි දැම් රාජ්‍යඇමති පලාාත්ව භාසා පලාාත්පාලන ඉති ඇතවශයෙන්ම ද ම හමුදා නිල්ධාය කවු තිස් පාක්නාව කහමුදාවේ. අවුරදු හතරක් සිවිල්ලාශ බලකාය. ඉටවල් අවුරුදු පහක් දිගා මඩුලේ දෝ ජමාතවරයෙක් ලෙස.ඉතිං අපි ඇත්තවශෙෙන්ම අර බෞද්ධ දර්ශනයට අනුව ලදදයින් සතුටෙන් ඕනේ වගේම තමයි ලදදය උපරුම මට්ටමෙන් කරන්න ඕන එක කියන ස්ථාවරේ තමයි මඉන්න ඉති ම ඇතවශයම සතුට වෙනවා මුද මේ පලා සභාසා පලාත් පාලන විශේෂෙන්ම. ඒ විශය සම්බන්ධයෙන් ඉතාම ලොකු වැඩ කොටසක් රඩ පුළුවන් කොද පලාාත්පාලන ආහිතන තුන්සිය හත්රිිස එකක්ති නො මහනගර ස්භාන අගර භා පලාාත්පාලන ඇත සිරුජාම මුළු ලංකාම ආවරණයවැඩ හැටිහට. ඉදියකින් සෑහැන්ලකු දියුණුවක් නැත්තං සංවර්ධනයක් මගේ දැක්මා අනුව මට කරන්න පුළුව අ ඉතින් මම ඒගැන කිසිම අහිතක් නෑ කලකිරීමක් නෑ හිතාම හොඳින්. ඒ සම්බන්ධය විශෂය සම්බන්ධයෙන් කටුදන් කරගෙන යනවා. ඔබතුමා හිතට එකඟවම ඒ පිළිබඳ වාහිතක් නැද්ද එහම නැත්තන් කමක් මෑ කියලා හිත හදාගන්න කරන ප්‍රකාශ ඇද දැන් විශෂෙන්ම ඔබතුමාට වඩා අඩු මනාපචන්ද සංකාවක් ලබපු අපේක්ෂකයන් හතර දෙන කැබිණට පණ්ඩලඉන්න. ඊට පස්සේ ඔබට වඩා ඉතාමත් අදදකීම් අඩුවයි කැබිණට පණ්ඩලෙඉන්න. ප්‍රථම වතාවට ජාති කළ ස්තුන්න වෙල්ලා කැබ අමාති දුර ලබා ගත්තා ඉන්න. ත පොඩිා මේම සංකදය එකක ඇතවශයම රඳා පවතින්නේ ජනාධපත්තුමා සහ අනිපුත් ජෙෂ්ට දේශපාලක්ඥෝ අත ඉතිං ඒ ඒ සම්බන්ධයෙන් ඒක ප්‍රශ්න කරන්න මයන්න නැහැ අර ශල්ක වගේ ලදීන් සතුට වෙලාහම නැත්තන්ගේ හම්බච්චිදේ ඉතාම හොදින් කරගෙන ඇන්ට තමයි මගේ ඇතවශයෙන් බලාපොතු මග ද අපි ඇතවශයෙන්ම සංක නායක හමුදාවත් අපි ොකක් හරි අපි ලබාගෙන තියෙනවානම් යම් කිසි සම්මානයක් එමනත යම් කිසි තනතුරක් යම් කිසි කීර්තියක් ලබාගෙන තියෙනවානම් ඒක ඉල්ල ගත්ත එකක් නෙමේ. ඉටගේඒ හම්බේච්චදේ ඉතාම හොඳට කරලා තමයි ඒක ීති්‍යයනැත්තන් ගෞරුව මලා අරගෙන තියෙන්නේ මේ සම්බන්ධන හමැබැයි මෙතැන යම්කිසි දෙයක් තියෙන ඔබතුමාටකයන්. එතමයි පලාස්සබාත් මගේ යටසත ආ අයිති ම හිත ඒක දයිවේ සර්දමක් හැටියට තමයි මම සලකන්න මගේ. ප්‍රථම ආරම්භක දේශනයේදීත් මවික කිව්වා වැඩ බාරගන්න කොට මොද පලාසභාවලට ඉදානිදම්ම විරුද්ධ වෙච්ච කෙනෙක් තමයි ම බද හතුන් වෙන සංශෝධනයට එවගේ හිදු ලංකා ගිවිස්සුමට එවගේ අප ඒකේ රට එක්සත් රටක් බවට පත්වත්වෙන එකට බොෝදුරට ෆෙඩල් බවට පත්වනට මම සම්පුර්ණය විරුද්ධ කෙනෙක්. එති එක නිසා මගෙන් මාධ්‍ය නිෙල්ධාරීන් අහනකොට දැ ඔබතුමා ගේ සාාවරේ හෙමයි දං රජ්‍යමතුනාට පස්සේ බුතුමාගේ සාාවරය මකක්ද කියෙළ හැවම සංකතින් මමානිවාර්මිකයන්නේ ඉංගීසිය අවහුත් කියන්නේෙ මගේමයි ස්ටෑන් රිමේන්දසේ ඉගැන් මගේ ස්ථාවරයේ ලෙසමයි. ඒ සාාවරය වෙනස් වෙන්න. ඉතිංඉතික නිසා ඒ පලා සබා දැන්මට හම්බුනා ඉති මම් බාලනෝ දැන් පහොමද පලාාසබා දැන්මට සාමාන්‍යෙන් දේශපාලයෙන් පිට ඉන්න කෙනෙ හැටියට වියචනය කර හැටිය නමේ දැන්මට විියෝචනය කරන කරතියන සාධක ඇතුව. පෙන්නමින් ති ඒ සම්බන්ධින් මම ඉතාම ගැඹුරු අධ්‍යයනයක යදෙනවා මේ පලාසබා ඇත්ත වශයෙන්ම සුදු වලි එක්ද හෙමනක් ති මේක අවශ්‍යද නැ්ද කියෙන ගැන ඉතාම කමටු අප පත් කරලා මමත් ඉතාම ගැබුණුන් ඒක තදබල් ලෙස විශ්ලේෂයෙන්යටට පත්කරමින් සිටනවා. ත ඇමතුමන ඔබ පලාාත් සබා සම්බද්ධෙන් දරන්ලද ස්ථාවරය. අප දීර්ඝ කාලයකති සේ නිරීක්ෂණය කරනවා අප ඔබව කියවා බලනවා තින් අපි න්න ඔබ නිරන්තරෙන්ම පලාා සබා පිළිබඳව දක්වන්නේ සතුරු දායක ප්‍රතිචාරයක් නොවේ පිළිබඳව ඔබ දැඩි විවේචනයක් තියනයි කියලා. ඕක ජනාධීපතිතුමයි අගමති තුමයි දන්න ඇත්ත. ජනාධපතුම අගමතුමයි නොදන්නවා කියලා අපිට හිතන්න බෑන්. ඉත එහෙම දැනගනව රටේ නායකෝ දෙන්න ඇයි ඔබතුමාට ඒ විශේම පවරන්න මෙහෙමයිදැන්ඉ කොමත් මට විෂ පැවරවානය සංකඉති මම ඇයි දහතු නිසෝද නත්තනන් ඉද ලකාගේටට ුරුදධ වනේඇ. මොකද අප දහතුන් සංසෝදනයෙන් සංක අපේ ඒක රට ඒ රටකෙන නිකං ලැබිච්ච එකක්න නිකං අපි දරාගත්ත නැත්තං රඳවගත්ත තත්ත්වයක් දස දහස්ගානක් ජීවිත පුදලා තමයි අවුරු දහස්ගාන අපේ ඉතිහා සිත්තුල. මේ ඒ බව අප ආරක්ෂා කලතිීන් ඉති ඒ බොහෝ දුරට ප්‍රාන්ත නමයකට පළාත් නමයකට බෙදිල බොහෝදුරට ෆෙඩල් බවට පත්වනා එක. ල් බවට ස ූර්නය ඩල් වට පත්වෙලාල නැතර විාග නාතපතිගේ අන්ඩුකාරවරයාගේ සහ නිකුත් සගාම ලයිස් නැත්තම් සංගුත ලයිස්ත තියන විශාන් නිසා එක පස්සයපූර්න්නකතාගරමම්. එත මේ ඒකරට එක්සවරටත් බවට පත් වනා. ඉතිං ඇතවශෙන්ම සංක මේ ැ සම්බන්ධ කියන මන්ත්‍රීවරයා ඔහු අපි දන්නවා එල්ටට කොටංවිධානය දේශපාලන හස්සේනායකයා. ඔහු අපිට කියන්නේ අපි එක්සත් ලංකාවක සම්ග ජීවත්වන කැමති බොහෝවාය දන්න සංක මේ ඒකයසා එක්සත් අතරතියන වෙනස ඒක රටකතියන එක නීතියි එක්සත් රටක පා පලත් නම එනම් නීති පාහක්තිව නීති නමයක් තියවා එතවට එක්සත් රටවල් වෙන්නේ මහා විශාල රටවල් එක්සත් ඇමරිකා ජනපදය එක්සත් ඇමරිකා ජනපදයේ ප්‍රාන්ත පනහක්තියෙන එක කුඩාම ප්‍රාන්තය වෙස්වර්ජිනයා ලංකාවටත් පාලොකුයි ග මහා විශාල රටවල්තමයි එක්සත් කරලා එකට මකද තනි මදධ්‍යමරජයෙන් පාලනකාණ බැන් නිසා. ඉන්දියාව ෆෙඩ්ඩරලටක් ඉන්දියාව දුණු ඉන්දියාවේ ජනගානය මලියන අසුුවක් වෙනවා අපේ මුළු රටේම ජනගානය මිියන විසි දෙකයි. එතුර මේ අපි එක්සත් බවට පත් වන ඉතියකද ඒ මධ්‍යම රජයෙන් ගිල්හේෙනවා. එතුකොට ජනාධිපතිගේ දැක්මත් එකරටක් එක නීතියක් නං. පලාාත්න මේය නීති නමයයක් තියෙනවා නං. ජනතපත්තුමා මට ඒක දුන්න කරුණු කෙසේ වෙතත්. මම මගේ අවංක අදහස්සදා අමංක තියෙන ස්ථාවරය මේ අවස්ථාවයිද මම ජනත්පටලිට දක්වාසරන හැබැයි මට කිවොත්තයෙන්ම පලා සබා. ඒ යන්න්නේගේ ත්වශෙෙන්ම දේක තියන්ඩ වෙනවා ඒි ඇතටෙම මතුමයි ඒයට ඉසල්ලා දැන්න ඔබ සඳහන් කරනවා ඒගේසා එක්සත් අතර වෙනසත් ලංකාව දහුණ නාකරම ්‍යවස්ථා සංශෝධනය තුළින් නිර්මාණය වන ත්වේ. එහිම ඒ කියේ භාවට තර්ජනයක් වෙන්න ඇනේ දැන් උදාාරයක් දිහට ප්‍රේම දහස නාධිපතිවරයාගේ කාලේ වර්දරා පෙරුමල් මහාමාතිවරයා විසින්. වෙනම ඒකකයක් නම්කරපු සැනින්. ඒ විසවා හැරන්නට ජනාධිපතිවරයා කටයුතු කරා ඒක ජනාධිපතිවරයාගේ බලට යටත්. එහෙම වෙනම ඒක නිර්මාණය කරන් ස්වැන් පාලන ප්‍රදේශනම් කරන්නට හැකියාවක් නෑ. එතකොට ඇනතුමාගේ තාර්කයි ඔ මේම ඒකතම ඒ ජනාතපෘතිමාගේ විදාග වලය තියෙනකන්නේේ එතු යහපාලන රජය ව්‍යවස්ථා සංශෝධනයකෙන් කෙලේමකක් දේ වි්‍යායක බලයඇතමයි ධියාරු කලේනෑ. එතුවට ැ ව්‍යාපාලන රජයකාලේ ව්‍යස්ථා සංශෝධනය නිකං හරි සම්බති වනානං. ඒකින් කියන්නේ ආණ්ඩුකාර්වරයාගේ බලය සම්පූර්ණෙන්ම අහුසි කරනවා. රාන්ඩුකාරවරයාගේ බලය තුළින් තමයි ජනාධපත්තුමා ප්‍රධානඇමතිවරුන්ට තමන්ට අවශ්‍ය කරන නීති සම්පාධනය කිරීම වැලක්ුවේ. ඇතු ආණ්ඩුකාරපත්තුමාගේ බලයරල අවස කරලා ආ්ඩුකාරවරයා ප්‍රධානමතිගේ යටතර ගන්න වනං ඒවගේ ව්‍යස්ථා සංචෝද දෙන ගෙනනවත් රන්න කොම දන්තික මයි තුනින් දෙෙක් තියෙනවාවනම් ඕනු රජා ඉදිරියේදී ජනාධපපුත්තුමාගේ ඒ විදායක ලියත් අහුස කරන්න පුුවන්. ඒති ඒකනිසා හැමදිස මේ අවධානම තියනවා. ඉ අවදාානම දැන්ට වද උදාරන කැටියට ඉඩම් සපොලිස් බලතලන තාමත් යන එක විදාාග ජනත්පතුමාගේ මාර්ගෙන්තම යපක තියාගෙන ඉන්න. ඉතින් අදටත් එතකට අන්තකතමයි උදාරන කට දැන් සමගා මිලයිස්තුව බලන්න. සමගා මිලයිස්තුව විෂ්‍යන්ති සහයක්තියෙනවා සංක. දතකොට මේ යහපාලන රජයේ මම කියන්නේ මේ අධානතියන අනතුරතියවා කියල ැනට ෙඩල් වෙලාන ෆෙඩල් වෙන්ඩ බෝදුට අනුතුරු රන්තක ඉසලකව වගේ එක නීතියක් ලටේ නෑනි. පරිසරය ගැ ගත්තත් බලපත්ත ගැ ගත්තත් වෙනත් දෙවල් ගැ ගත්තත් බහෝවෙලාට අපේ පලාාත් නමේඒක පලාත්වලට ආවයනකු නීති තියෙන. මදේ පලාත් සභාවලි විසින් පාත්වන්නට පුළුවන් නීති සම්බයය විශෂති සතක් තියෙනවා ව්‍යවස්ථාවෙන්. කොට ඇදැන් මේවාගේ දැන් සමගමිල ස්තු දාහරන කෙට ගත්තොත් දැන් අද වන්න කොට දැන් අපි හිතමු දැන් දේගවා අපි මහා චෛතතියනො පරිවාර්චෛතය හතරක් තියනෝ. එත කවරුහරට එහෙඉන්න මහමිතිවරේ ගේෙන්ව නැත්තැම් ප්‍රධානමතිවරේ ගේෙනවා නීතියක් පරිවාරචෛත දෙකක් සුද්ද කරලා එතන කර්මාන්ත පුරයක් හදන්ඩුවන කියලා නීතියක් ගෙනනාවොත් ඒ මකද අපිට ප්‍රාලිමේන්තු ඒ එක නවත්තන්නඩ පුළුවන් මොකද පුරාවස්තු සහ නටබුන් තියෙන්නේ මේ මම සමගාම ලස්වී දධ මර මධෙමර සමගම ලස්වේ තිනෙන්නේ සමගම ලස්ව ති නවාන ඒ පාලිමේතු අනමැති තියෙන් ඕන හරි එතුොට ඒක නිසා ඒ අපි නොත්තන්න පුළුවන් අපි ුදාන්න දැයි යාලා වගේ අභිය වූමයක්ක අකර පන්සියක් සුද්ද කරලා ට නිවාස ගහන්න ඕන කියලාන්න ජනාවොත් අපිට ඒක නොවත්තන්න ොමකද පරිසරය වගේ තියෙන්නේ සමගාමි ලයිස්වී. එ අපි තිබ දැම් වෝහා වෙන මේ සාමාන්‍යයෙන් විෝහ වෙන මේ පාල පරිච නත්තම් වයි සීම වයිස දහටයිනි. අපතුම වෙන මේ පලාතක ප්‍රධාන පිර ගෙන අවුදු පහලෙන් හලා ගෑනලමයින්ටක් පිරිමිලමටත් ව්‍යහාහ වෙන්න්න පුළුව කිවත් අප ඒකත් නවත්තන්න පුල ොද වහාස උපන්න යන සමගමිලයිස්වේ. එත ගෙනාපු ව්‍යවස්ථාදායක ව්‍යස්ථා සංශෝධන තියන සමගම ලයිස්ව හෝසකලීතු. ේත් ඒනකන් ඇමතිතුමනි එකන ව්‍යවස්ථා සම්පාධකයන් වින් ඔය මතුරන ගැටුුවට විසුම් ලබාදීලනතියන් සමගම ලයිස්තුවක් නම් කරලතිය වා ම රජේ ලයිස්තුවතින ලාස ලයිස්වත්තියන. එකට හරිැන ප්‍රශ්නයක් නෑන ජනාධිපතිවරයාගේ මැදිත්වීම තියනෙන ජනාධිපතිවරයාගේ නියෝජිති වට ආණඩුකාරයක් ක්‍රියත්මක වෙන ඔබතුමා දන්නවා ශර්වානන්ද අගමනි සුරතුමා විසින් ලබා දෙන ලද ්‍රෂ්ාධ කනතිය තර්ජනයක් නෑන බතුම . රර්දින බ සංකදන් අඩ දින පනස්දික ආණ්ඩුව පෙරලිච්ච නිසානේද අපට ව්‍යවස්ථා සංශෝධනය අපිට පරාජකකාණ පුළුව අගුණේ. ඒ දින පනසිික පෙල්ලිච්ිේ ස නැත උතුමා දන්නවාුවද ඒ අවශ්‍ය කරන තුනන්දිකට අවශ්‍ය කන මන්තවරු ගන්නල් එකින් ඩයිස්පෝරයකින් මිලියන තුන්සිය ගානේ දැට පොරුන් දෙවෙලාති බමුද ල් යිස්ෝරය එකේ තියන මකද මේ සමග මිලයිස්ස අවසි කරලා. ඩුකාරවරයාගේ බලය අහුස කලාන අනි වාර්යෙන්ම උතුර වෙන ස්වාධීන ප්‍රාන්තියක් බා පලාාත බවට පත්ෙනවානේ ඒකතම මෙගල කරන්නන්නේ දවේකට තුරෙන්දේ ගන්ඩ මයි මන්ත්‍රවලුන්ට අරවාගේ විශාල දනස්කදයක් කෝම දෙක දෙන්නේ. ඔයා දන්න ඩඩේ ජන්ස් ඩිෆෙන්න්ස් වීක් ලිකේන ඒ අන්තරජාතික ඉතාම සුප්‍රසිද්ධ යුධමය සංගරාවය තියෙනවා එට. ඩයිස්පෝරාවේ අදටත් වාර්ෂික ආදායම ඩොර් මිලියන් හරිසියි. ොල්මියන් හාරිසිය නං ඩොල් මලියෙන්න්න තුනක් කියලා කියන්නේ අපේ රුපියල් හා මලියන් හාරසිය පනහක්. එතකොට මිලියන් තුන්සේ ගන් කීදයෙන්ට දෙන්න පුළුවන්. දීල ඒක සම්මත කර ගන්න ඔන්න මෙන්න තියෙනොට තමයි අර දින පනස් දෙකේ හොඳ වෙලාවට ආශිරවාදයකින් රෙල්ල එක ත්වේ ැගේ න අනිවාරම සම්බ ව අනම් අද වෙනකට මේේරට ෙඩල් ලයිරයි ඇමතුමින් ඔය ඔය ප්‍රකාශ හගක් වෙලාට දේශපාලන වේදිකාවල කියන ප්‍රකාශ නිසා යථර්ථයක් නොවෙන්නේ දැහෙමික්වම ඕනම පුරවැසයකට ව්‍යස්ථානක කල බවය පිළිබඳ කටුම් පතාරගෙන ්‍රෂ්ඨාධ කරන යන්න පුළුව ්‍රේෂ්ා කරන හැමස්ථාව දීම රටේ ඒ කිය භාවය පිළිබඳව ආන්ුරම ව්‍යස්ථාවන කුල භාාවය පිබඳව අබෝධයින් යතුවටයුතු කරල. අසු හතේ වනි තීන්දක් න්න ට ප සිදිග දෙකන ශර්වානන්ාගි සුරතුමාාවන්න පුළුවන් සරත්තෙන් සිිල්ගවිනි සුරුතුමාවන්න පුළුවන් ඔබ ඔතුමාක කියෙන තර්නය මතුවන්න න ්‍රේෂ්ාධරන එතනද යංකිසේ ආ ආරක්ෂිතක විදිට ක්‍රියත්ම කරන ම වෙනවාද ෙනන සංක මානිි පත්තන්වාගේහ නංගදාන්නකට ැ දි පනස් දෙකේදී. ඇයි ශේෂථාධි කරනය එකකිවේ මේක නීර්්‍යනකල නෑ එකේල. දෙදස් එකේදී ව්‍යස්ථා සංශෝධනය ගේනවට. ජනතිිපත්තුමාට අවුරදු හතරාමාරකින් පාලමිතු විසුරන් බැහයිකි කියලා ේස්ාි කරනකව ජනාවති විචාරයක් තිබියුතු කරලන. එතකට ධහනමනි ව්‍යස්ාව අවුරුදු හතරාමාරකින් පාලමිති විසරන් කිව්ම කෝම නමත කළේ ජනම චාන් නැතු සේස්ථාධි කරනයක් ඒකයන්නේ විවිධ අවස්ථාවල විධ තීරණදනවානේ එදා ඒක ඒ කහරරිනම් එදා ේඩ දුවන්න වන ඉදාහරන ිදාව ද වෙන්න්නන දැ දැ තන තු දැ. ්‍රී ලංකාප පොදජන පෙරමුණේ අසුන්ගන්න ඒවකටක් ජනත නිහ සන්ධානය සසාමාජකනතම ධනමන අු්‍රම්‍යවස්ථා සංශෝධනයට අතිේශ වී ඔබතුමා ඇරෙන්න්න ඔබතුමාඒ ගෞරේ තමත් ආරක්ෂා කරන ඉන්න දැන් ඔබතුමා ඇරෙන්න්න අනිත් පිරි ස අතිස්සු හම ශේෂ්ාධකරන සදහන් කරන්නේ ව්‍යවස්ථාදායක විසින් අතෝසවා සම්මත කරන ලද දෙයක් වෙනස් කරන්න බැහැයි කියන. ඉති එන්න ඉ ශේෂාධ කරනටයි අප යන්නේ සංක ශේෂඨාධිකරනට යන්නේ මේක ව්‍යවස්ථානු කූලද කියලා බලන්නනේ. ට දැන් එදා දෙදාසකේ දී මේ අවුරුදු හතරාමණරකින් ජනාධපතුමාට මකද පාලිමේතු විසුරුවන්ඩ හතරාමාරක් යැනකං විසරුවන්ඩ බැහැකේල ඒ වගන්තය ගෙනාවම සේෂඨාති කරන්නේ ඇයි ඒක ජනමති විචාරණයක් හැටියටකින් තොරව අනුමත කරන්න බැහැකිලිකු වෙයි. ජනතාවට දීලතින්න බලයක් අවරුද්ධකින් ඒක ජනත පළමාධි පත්වයනේ ජනාතපත්තුමා හසුරුවන්නේ. පාලනය කරන්නන්නේ එතු ජනතාව විසින් දිලතියන බලයක් අවුරුදු හතරාමාරක් කරනෝ නං ජනතාවගේෙන් අහණ්ඩෝනි කේර. තමයි කිව්ේ එහිංසා තමයි ඒක ප්‍රතික්ෂේප කලේ එතුවට එමෙනක්කොමද දහන මිනි සංසෝදිීන අවරුදු හතරාමාරක් කැනකඒ අනුමත කළේ ඒ අනුමත කළේ තිස්තුනයි ඇය කියන වගන්ති අනුව තිස්තුනයි ඇය කියන වගන්තී තියෙනවා මම ඔයස්ථාවගෙනාව නෑ එක තියෙනවා ජනාතිපත්තුමාට පාල්මිතු කැදවීමට වාර අවසන්කිරීමට සහ විසරුව ඇහැරීමට බලය ඇත්තේ. න්න ඒ පෝෂණක නැත ඒ කොටස අනුව තමයි ඒ කළේ නමුත් ඒ කොටස අදාළ කරගත්ත නෑ ශේස්ථාධි කරනයේදී ඒක නිසාඒ බලරහිත කළලා එකෙන්ද ශේෂස්ාධි කරනයට අපි සම්ූර්ණයෙන්ම විශ්වාධකර තියගෙන වැ කරන්නට හ ම මෙතින්ද අවශ්‍ය වෙන් ඇත්තවච නිකහරිය තුනදකින් එක සම්මතු ව නානං. අද වෙනකොට සංක මේ පලාසබා නිසා අද වෙනකොට රට ෆෙඩල් වෙර වෙරයි තු රට ෆෙඩල් නට පස්ස වෙන්නේ උතුරු වෙන් වුණනාට පස්සේ දැංගිෂනත් යා කරගණී. මෙ අදත්යකතු වෙලා අපේ ඊලමක් කදාගන්න එක කවදාකත් ඒ අප නවත්තන්න බෑ ප්‍රභා කරට අවුත්තියක් තිස්සේ අරු තතිස්තුනක් තිස්සේ යුද්ධ කල්ලා ලබගන්නඩ බැර විච්චේදේ තමයි මේ ජයම්පති වික්කරනත ලෙතු වෙලා මේ ද මේ දහනමයි නිසංස්සේ නැතං ව්‍යවස්ථා සංශෝධනයකින් රට බෙදන්න හැදවිට ඒ අපි අපි මේ ධර්මත්විපයක් නිසා යම්කි සආශිවාදීගේ අපිට බෙදන්පුලුවන් ඒක් නිසා දහතු සංස්ේ විේෂ මැයි අප මේ ඉල්ලපු දන්න මේනි සංක අපි මේ පලාාස බයිල්ද නෑ පලාාස අපි බලෙන්දුන්නේ ඉන්දාව මට එතන් ඇන්ෙසල බතුමා දැන් අර දහනමේ මටක්කර පහිද. දැන් ඔබතුමා විතරයි පාර්ලිමිේන්තුවේ දහනමේට එරෙහිව අත ඔස වන ලද්දේ. දැන් එදා දහනමයට පක්ෂව අත ඔසෝපවාය අද දහනමේ නිශේදනය කරලා විස්ස සම්මත කර ගණඩ අතේස්සවා. ඔවුන් ඒ සඳ නිදහසට කාරණත් කීපයක් කියනවා. ඇත මවු ඇයි අතේස්ව මතුමයිද විසටද? හනම අතේේ ධහනමි ේගුලන් ගෙතම හනුව ඔවු දහසර කාරයක්ට කියනවා මම කිසිබන සංශෝධනයක්ගෙනනල්ලා චන්ද ක්‍රමය වෙනස් කරන්නසාමානපාතික සහ ඒවල ක මේ මිශ්්‍රමයක් ගෙනෙන්න්නට ලබාදුන් පොරොන්දුව මත තම අති ස්ව කියෙල ඒ ඇත්තක් ඒක ඇත්තමකද මේ මෛත පාලශේසේන ජනාපතුමා අපිට ගෙන්නෙව ගරූපීටකට ේදා උදේ කිිසෙල්ලා ඇතවචෙන් සංක හැටහත්දෙන කිටිය අපිට මේ විරුද්ධ ව. පාල්ලමේෙන් තුරිගේ තවටදන ගන්ඩ එතකට තුනින් දෙක සම්පූර්ණ වෙන. නත්මයි මයිති පාල් සී ජනාත පුත්තුමාවට කැන්වලකව මේමයි එතුමාටි උදවකලේන ජනාතිපති වන්නන්නේ එක මේකට උදවකාන්න මේකට ඒකත් චන්දයෙන්න්තම ඒතුමාට සම්මතකර ගණඩන ඒගනිසා කරුණාකල් මට චන්ද දෙන්න කෙකිව්වා ඇත්ත වශ න ක්ක මකව ම ක විව සංශෝදන අපිගේ. ඒ අනි ඔක්කෝම පිළිගත්තා මංවිතර පිළිගත්තන නමුත් ම ඒ අතුසුප අයටත් සාධාන ලෙස ගෞරුව දෙන්නවනකද ඒ අය බහෝදුරට මේ වි ධහනමින් සංසූන්තින්ට සමහර බරපතල දේවල් කතාගල්ල චිට්ටක් දිාරු කර ගත්තා. නමුත් මම සංක මගේ ස්ථාවරයම හිටියමකද මම හමුදානිලධාරියෙක්.ඒවගේත මම රටේ ඒකේ භාවයට ගර කරන.ඒවගේතමයි අපේ වගේ රට විශේෂීෙන් පලාාත්සභාවගේ අදල් තියෙනකොට. ත්‍රස්සවාදය තියෙනකොට ඇතකට බෙදුම්වාදය කියන එක තියෙනකොට අනිවාර්ය අපේ රට විදායක ජනාත්ප්‍රති කෙනෙක් අවශ්‍යයි විත් සම්පුුණ විදායක ල කල තියෙන. එත ඒ විදාාක බලතල දිියාරු කර කර නිසා තමයි විශේෂයෙන්ම මම මගේ ස්ථාවරයේ දැඩිව සිටිය. මකද ඒ ජනාත්පතික වනි කුණානම් විශේෂයෙන් අපේ වගේ රටක සංවර්ධනයවට රටක බෙදුම්වාදය තියෙන ටක පලාසභාවලින් රට ෆෙඩල්වැෙන්ඩ ඔන්නෙන්න්න ීරෙන ටකට ජනාතිපිත්තුමෙක්ින් නොන මේ රට ඒක රට ඒක භාව ආරක්ෂකන්. ඒක දිියාරු වෙච්ච නිසා තමයි දියාර වෙන නිසා තමයි මම දහනමට මේ සම්පුන විරුද්ධ එක මං අද සන්තෝස වනෝ දම් බාන්න ඔබතුමයි ඇවුවත් මගින් තව කරුණු දෙකතුනක් ඇයි දහනමට විරුද්දුනේ කියලා. දැ බාන්න. මෙමෝ හොද අපි විශසව පිළිබඳව සාකච්ඡා කරදී ඒ හා සම්බන්ධව සාකච්චකරම ඇතුේ අපිහෙටි විාමීකින් නික්විතිව යලිත් හමය මුත්තුන් සේහ. අද තුන්සේ හටේ ආරාධිතා අස්සන හොබනු ලබන්නේ රාජ්‍යමාත්‍යය රියද්ිරා ලාචරය සරත් පවසේ කරම හතා. දැඟ ඔබතුමා පළාත් සබා සම්බන්ධයෙන් නියවිදිහයට අදහස් පල කළත් ඔබේ කඳවුරේම පිරිස් මෙ මෙහෙමයි පලාාත් සභා ගැන කතා කර. සබරුම පලත් සබාවත් තුරුමට පලත් බාවත් නැගරිත පලත් සවාත්න පලත් සබවත් තුනේ නිලකාලය වසාන වෙලා විමාසි විසිහත්තල දට හරි මවෞරදු නක්ම්පූර්ණ වෙන හුගේ යා පාල ආන්ඩුව මතිවන දවස දව සල්ල ප ල බට යන් න හද නිසා යෝ ම යක න්ුුව යෝන හැකි පම ක්ම පට පලසබ ැතිව ප ක පහගේ දස්ල අපේ රජ්‍ය ඇමතිතුමා අරත් වීරසක කමත්තුමා යම්ම මත ප්‍රකාශ කරනවා පලත් බාමි ක්‍රමවේදේ පිළිබඳු. අපැි කියන්නටවන ේමන කොට ලන්ක පදජන පෙරමුණ ක්ෂවන් රජයවත් රජයක්ක් කර ියීම කිසි ප්‍රශයක කරන්න සපිය අද සසන්දයක් කැටට අපි ඒ මතිකව අප රත් පීරස කමත්. තුමගේ ප්‍රකාශ පි දව හ ැ ක හම හ පල මන්තුේ පවගගේ මැතිවරන ප ල මැතිවන ජය හන ොො පක් ත්තුම හ න ල ල්ල නි නිව. म में न मे स दिना लाश आपकोना ऐसा आपन में दातूना संसो देने कर एक म त इरबा कर नोराटर हैई आप एक कि वोटा राज्य क्त में त्ुम् पाऊ गया 10ना में नंबर 10 से वदा प़दना नेंगेे अद विध बंगतार योज जाना कर स मांगता देखि बंग र है ए में ैोंने संसो यह करने में नम आप योजना करताप අපි සන්සදේ හැිලබි එල්ලේ මක්කරණ පලාපොරොත්තුුණින් සැපතම්ඹු මාසේදී පලාාත් සභාවල හිටපු මන්ත්‍රීවරුන් එක්කා සවෙලා පවත්තපු මාර්ධ්‍යයම. දැන් අපේ ඔබතුමා කරන ප්‍රකාශයද මාධ්‍යවේදීන් හැටියට නිල ප්‍රකාශය විදියට පිළිගත යුතුවන්නේ මේ ප්‍රකාශයන්. මේමයි දැන් ඒ මන්තතිවරටු ඇත්තවශයෙන්ම ඉතාම හොඳට. මේ පක්ෂය නංවන්න නැතන් ජයග්‍රහණයට මහමඇතිවරන්නේට ජනාධිපතිවරනයට ඉතාම හොඳින් දරදි ඇත්ද. ඉතාම හොඳින් සේවකරුපෑ එයායට බලාපොත්තුවක් තියෙනවා මේ පලාාසභාවලට තරන් කල්ලා මේ අවශ්‍ය කන තන්තුරුග න්නේ සිවරදක් නෑහ. නමුත් මම මේ කියන්න ඇතවශෙන් මගේ පුද්ගිලික ස්ථාවරේ මේ පුදගිලික සාවරේ මම හිටියේ මේ රාජ්‍යමති වෙන්ඩ ස්සෙල්ලා රාජ්‍යමති වඩ ස්සල්ල තවපු මගේ අවංක පුද්ගිලික ස්ථාවරය. රජ්‍යමති වනාට පස්සේ ම කවදාකත් එක වෙනස් කරන්න හැ. මට තියෙන එකම බය නැත්තංම පැකිලීම නැ තැකීම නැ මටය කන්සර්න එක තමයි සංකමය අපේ රට ඒක රටේ ඒ රටේ ඒකි භාවේ නැතිවීමේ අවධානම මොක ධනිවාරම අපි දන්නවා ද විග්නේශරන් කියන්නේ මචරත්කි දේවල් කරලා අපටට ෙල් ඩිටිමිනේෂන් අවශ්‍යය කිය. මේ මන්තිවරු සමහට ඉවිති දන්න එය ඇත්තවශෙන්ම එකම් ඊලග මහ ඇැතිවරට නැත්තම් පලාසබ ඇතිවරනට සූදාන වෙන්ඩින්න එතකට ම රාජ්‍යමිත හැටම කියෙනවට අනිවරම ගුලන්ගේ හිත චංචල වෙන එක ස්වාභාගකයි. නමුත් මම කියන්නේ මෙට ඒ භාාවගෙන කියියල් දැන් විග්නේෂන් කියේනවා විග්නේශන් වගේ කෙනෙක් තමයි ප ප්‍රධාන මති හැටියට හිටියේ උතුරු පලාා සභාවෙන්. ඔහු කියනවා සිංහලයාට උතුරේ ජීවත්ව යිතියක් නැහැ කියලා. සිංහලසා මුස්ත්‍රිම්මයි. නමුත් ඔහු ඉගෙනගත්තේ රෝල් කොල් එකේ සිංහලොස් සමඟ. ඔ ඉට පස්සේ නීත විද්‍යාට ගිල් සිංහලොස්සමග නීතියගෙන ගත්තා. ඉටවාසහූ මජිස්ට්‍රේට් කෙනෙක් වුණා ඉටවාසේ ඒහල සාාවයේ විනිසු කරෙක් වුණා අභියාචනාධි කරණය විිනිසකටයෙක් වුණා සේෂ්ඨකා සාාධ කරන විනිසකටුව පෙලා ුද හැට පක් සිංහලොස්සම ජීවත්තල කොළම්ඹබ උතුරට කියීලකේෙනවාත්. සිංහලයාට ජිසා මුස්ලිම්මයට තුේ ජීවත්ව ව අති හක අපි කනකලට සිංහ මස්සිනාකෙන කොත්වාගත් අන්හරයා ඉතව වගේ මෝ කියයන දෙම තරනතරනට සිංහල තරනතරනය ියාකර කන්ට බැකිව තෝගේ පුත්තු දෙන්නම් බැලන්න සිංහල කාන්තාව දෙෙක් එත හෝකයන බුදු පිළිම ඉවත් කළ යුතුය කල කිල් නොච්චේ පෙළ පාලයන. ඒතුව නාගදීපේ හිටවන්න බුදු පිල්මිය ඔහු ඉන්නකංසාපිත කරන්න අවසදුන්න නෑ. එතවට ඔහු කොටික් සමරනවා. එතට මහාවිර්ධීනය සමරනවා එතකවට ඔෝක නවා ස් ෑග්‍රක් ය සොයන්නිරන අශ්‍යයයි ඒවගේ කෙනෙක්ට. ඒවගේ ආකල්පතියන දේශපාලනය ඉන්න කාලෙ ඉන්න කොට. බෙදුම්වාදී තියෙන කොට අපි මේ පලාසබා දීහිලා නිෙකං හරි අර දුරල්ල ජනාතපතික කනෙක් නැත්තන් දුරල රජයක් ැවිල්ල අ තුනන්දක සම්මතකරගත් තොත් ඒ ව්‍යස්ථා සංශෝධනයකින්. අනුවාාරෙම අපේරට. ෆිල්ට බව පත් වන එතනයි මට තියෙන ප්‍රශ්ය දැන් ඇමතුමා දැන ඔය දක්වන අදහස් පිළිබඳව අපට හබකිරීමත් නෑ විවාදයක් නැහ. ඔබ දර්ග කාලීන ඔය දනුවත් කිරීම කරා මහජනතාව සම්බන්ධි. නමුත් ඔබට මේ විදිට මේ ස්ථාවරේ සිටින ඔබට මේ තනතුර ලබාදීමෙන් මේ විෂය ලබාදීමෙන් මට ඉතින හරිනිිකාර නිර්මාංශිකෙක් මස්කඩේ මුද ලාලිකරාවගේ. ම පහසතාවකින්න්නේ බතුමාව ඉන්න. න හම එකක් නෑ කිසිම පහසාවක්න මං බතුමාටකිවගේ පාලිමේතු ඇත මට උදේශවාවත් මැතුවරන යන්ිල මතුවන තියන ො මැතිවරන තියන්න ඇතවශම පනතව ස්කාන්ඩ ඕන ද ය හට මිෂ්ට සමානුපාතික ක්‍රමේයට මේක තියෙන්නේ. නොත් ඒ ඒ පනත සම්මති වනාට සංක. ඒව සීර් සීමමා නිර්ණය කරන එක තුනෙන් දෙකින් සම්මතුනේ නෑ. ඊට බස්සේ ජනාතපපුතුමාගේෙන් ප්‍රධානතිූත් සමාලෝචන. කමටුවක් පත් කලලා ඒක මාස දෙෙකින් තියන දෙදනව ඒ එක දුන්නත්න ඒ එක නිසා ඒ දන් එතන හි වෙලා තියන්නේ. එකෙන්ද වෙනත් සමානුපාතිකරමට චන්දය තියෙනවනම් පනත වෙනස්කාන්න ඕනේ මිශ්්‍ර සමානුපාතිකමයට තියෙනවාන නැවතවලක් සීමමානිිරණයකා අන්න නෙ යක තනඒ ප්‍රමාදය තියෙනවා. නමුත් ඇත වච මගේ ඇත්ත වච මම දැන් මේ යම්කිසි අධ්‍යයන කමි යන ද උදාරන කැටිය බාන්්ඩ සංක අපිට දැන්ගත්තාම පලාස්භාගත්තාම දෙදාස් දහන මේ. ලාසභාවලට මුළු වියදම රුපල් බිලියන තුන්සිය දාහතයිැල් බිලියන් තුන්සේ දාහතෙන් බිලියන දෙ අසුවක්ම දීල තියන්නේ මධ්‍යම රජයි. එතුවට මේ ඒක තියෙන සම්පූර්ණයෙන්ම වශීෂයෙන් සියයට අසුවක්ම අසූ තුනක්ම යොදන්නේ රිකරට් පුනරාවර්ථන වීදංවලට එදිනෙදා විය දම්වට ගමන්වේම් වැටුප්ද සහනකුත් විදුලියද ජලයදටෙලිෆෝන් බිල්දඒ වට. එතකොට සියයට දහ දාාහත විස්සප පමණක් තමයි මේ සංවදධන කට විස්දා යොද වන්නේ. එතකොට අන්තික ඩුපලිකේෂන් of workර්ක් දන් උදාාරණ කටට මට දීලතිෙන මගේ කාරිබාරයේ ගැසට් එක ඔබතුමාබන් එකක් තමයි රාජ්‍ය සේවය සහනිකුත් සේවාවල් ්‍රීකරණය වෙනවාද කියලා. ෙනින් ඩුපලිකේට් වනවාද කිය. සබන්ධෙන් ගැඹරු අධ්‍යයන කළම අනිවාරයෙන්ම දුපලිකටවෙනවා මොකද මොකද අපි බාන්න උදාරන කට අපේ අධ්‍යාපනසේ ඕ අධ්‍යාපනසේ උදානක් බාන්න සංකදැන් පලාත්න මේ කුචිකාර්මික කෘෂිකන් මමාතතුරු නොමයක් හිටියා මධ්‍යම රජය දාහ හිට අපේ කුෂිරමය දියුණු නද. අපි අධ්‍යාපනතුර දායයක් හිටිය අධ්‍යාපන දියුණුවක්ති නො සෞ්‍ය සෞක්‍ය දායයක් තිබ. ති ඒ වගේ ඒ මන්තිකතා මාස දෙකහමාරක් විතර පලාසබා ක්‍රියාත්ම කලේ නෑ එ තුවට රට ආපස්සට ගියාද. එතොට අසූහතින් ඉස්සල්ල පලාාසපද ති මේවා සමහර විට හෙමනං ඒ අධ්‍යයනය කරනකොට සමහාවිට සනතුන මේ හොඳ කියල කළඩව ොනමුත්ේ හොඳැකිල් නැත. ඒ වාර්ාව මම ජනාතපත්තුමාට දේනවා. ඉති ඒ ඊට පස්සෙ ක පාලිමින්තු විුද්‍රපත් කරලා සමවිට එක තුනින් දෙක් සම්මත වන්නේ. හම නැතන් අලුත්්‍යස්සාාවේ මේ සම්බන්ධයෙන්. තියන් ප්‍රචිපාදය ඇතිකරයි ඉති මම මගේ ස්ථාවරය මම වෙනස් කලන්න රාජ්‍යම හැටියට නමුත් අත්ත වශම ඒගලොකීනත් ඇත්ත ගොද ඒමනම් පලාසභා චන්දය තියනෙ එක නැත්තම් පලාසවා අවසිකරන්න බෑමට තනි. මගේ සාාවරය ඒ ගැඹුරු අධ්‍යයනය කරලා ඇත්තවශම රට මේක බරක්ද ඒ බරක් නම් ම රජ්‍යමතුය හැටියට ඒ එක කරන කියන එක මගේ යුතුකමණ. ඒ ඔවුන් කියනවා දැන් ඔබ චෝදනා කරනයි කියල සුදු වලියෙක් කියලා. දැන් ඒකට අවශ්‍ය කරන කරුණු කකාරා දැන් තුන් සෙහට සඳහන් කලා නිත්තක ම විකල් පෙමොක්ද කිය හන ඇමතුමා දැන් අපි දැක් ඔබතුම පහුගේ දස්සල කිය රහුණු මයා පිහිට කියලා රටරාර පරණ රජකාල ති විදිහට ඔන්නන් හරිපාලන කොට්ටස්සතුනකට බෙදන්න්න පුළුවන් කියෙල්. ඒකද ගේන විකල්පේ පලක් බව නෑ මෙම නිසන්ක දැන් ම. කිව්වාම මේ පලාස්භා වල තියන සුදු අලියෙක් පලාස සදල්ලෙින් මවි රක්නම එකකිවේ මයි තැන් ලිරතුන් කියන ජනාපලේ එකම් තුමත් එදා කිවවාක සුදලියක් කියෙල බොහය කියනවා ජනතාවත්මක කියනවා. එතවට දැ එහම කිවවාම මට දැම් බොහෝ යෝජනායන මිවිකල් ප යෝජනා. ඒ එතුවට මම ඉදිරිපත්කරු යෝජනේ මගේ මහාචරය මදුු බ්ඩ කියෙනෙක් නාතමයි ය යෝජනා කළේ. ඇත්තවච මේ පැරණි කාලේ අපයටට බෙදිල තිබා රූර්මා අප පීට හට. එක වන්න සංක මොනතරං වි්‍යාත්මක ලෙස ේක බෙදල තිබේ අරයට නෝරී ද මහවිලිගංග යනවා තරපනාමලයට ඊටවස්සේ වලේගන්ගේ නවා හම්බන්දුලට මෙහාහට සහ කලාවය යනවා පුත්තල්මට මෙහා. එතුර ගංගා තුනකින් තමයි බෙදිලතින් සා මූදුග නිතාම. විද්‍යාත්ක සහ ඉතාම හොඳ ම බව විෂනා න්තුර කරන්නේ නොත් අ මේ පලාත්න මේ සහරවති ලෑන් ලොක්ටඒ වන එක මූදත්නය ගංගවල්ද මොවත් නෑ. එතකට ඒවල්ට එතකට සමහර පලාාත් ඉතාම මේ අසරනයි එකට කිසිම ස්වාභාව සම්පතුත් නෑ ඉතින් අපේ පලාත් බිල්ලති නෙමයි. ඉති මේ කැවිල්ල මම කීපවක්නේ මටාපු යෝජනා බෝ යෝජනා විල්ල තියෙනවා යි එකක්තම ය මකකිව ැත්ත ම කිවප එක යෝජන වක්නෙේ. නත් ඇත්තවචි මේ ගැන හිතනකොට ඒ එදා ඒ රුණුමය පිටි හැටියට අපේ හෙළය බෙදලතින් බේ. එවගේ ඉතාම මේ හරිම ප්‍රෝජනුවත් විදිහයට ඉතාම සංස්්‍යික සියලුම පලාශ්‍යිකෝව තියග පුළන් විදරතමයිය බදලති බේක වෙනවා කතාව. එතුවට අනිතකතමයි මේ ධාතුනි සංසෝධනය නිසානයේ සංක මේ ආව පලාස්සබ ධාත සංසූන කෝොමද සම්මත කරගත්තේ ඇඳිර ීතිය දාලා සියයක් විතර ගාතිනය වෙලා එට මේ මන්තිවරු හිල්ටන් හෝටලට ගැනල්ලා ඔවුන්ගේ මොනාද අස්සං අස්සේ දින නැති ලිියුන් අරගෙන බලෙන් තමයි සම්බත කර ගත්ත ති අපිට අවශ්‍ය කරණ එකක් නක. එතොට මුලු ජනතාවන්තු පෙරුමෙන ඇතුළුව. සමස්ස ජනතාවමක රුරුද දවනා ාම ජය සුර ඇතුවම අස්සලා ගයාකට. ඒක කළේ අර ඉන්දුලංකා ගිවසම අනුව ඇයි නමුත් ඉන්දු ලංකා ගිවිසීම මේ දහතුම සංසෝධයක් නෑ. බලය බදීමක් නෑ ඉදුලංකා ගිවිසේ කොතන කවර තනත් මේ සම්බන්ධලන ඇතවට මෝදී කොහොමද කියන්නේ මේක ඉම්පලිමෙන්ට කකාරණෙ කියල ක්‍රියත්මකාරණකිල මෝද කොහොමද අපේ රට මේ වගේ අභ්‍යන්තර වැඩවට ඇගි ගහන්න දැන්ගුද. ගැන ඒ පාර්ශෂවිකව දහතුන්න අආනුක්‍රම ව්‍යවස්ථාවෙන් නිර්මාණය කරලා දයි පළත් සබා අහෝස කරන්න පුළුවන්ද. ඉන්දාව මතය අපිට අදාලවෙන් නැ්ද. මේම එ ඉන්දාව ම දැන් ඉන්දාව ඇයි අපේ මේක දහතුමනි සසූධනය කරන්නි කන්නේ ම යම්කිත හේතුවක් මතන දැවදාන හැට දැන් ජම් කශ්මීර් කියනඒ ප්‍රශ්නදී. දැන් ජම්ම කටමී ප්‍රශ්නය ඔබතුමා දන්නවා ඇති. දැන් ප්‍රාන්ත ස්ටේට සිකින් තත්තයෙන් පල්ල හට එලුවවා. එකක ඒක බෙදුම්වාද එතීන නිසා පයිමිෂ්ට මෝධිමනාද කළේ ජම්වයන් කාස්මීර් වල ඉන්න ප්‍රධාන ඇමැතිවරුන්ම නිවාසාධයක්ස්සේදාලා. ඇඳර් නීතිය දාලා තිස් පන්දාහක් සෙබලු එතෙන්ට දාලා අන්තර්ජාලය සහ දුරකතර ඒ නවත්තල මේක තුන්සි හත්තය ඇවිෙන් තමයි ඒගුලන්ගේ ආටිකල් තුන්සි හැත්තවන්තම මේ ප්‍රාන්ත පත්වය දිීල තිබේ තුන්සි හැත්තෑ කියෙක ඇබ්‍රගගේට් කළ සම්පර්ණය මහුසි කළලා. එහෙම තමයි එයාඒ බෙදුන්වාදය නැවැත්වී. එතවට ඒගැ අපේ ජ අපේ අගමැතිකෙන් ඇහ්ුවවාම ඉන්දිය මාධ්‍යරයෙක් මහිතරාජපක්ෂ මැතුමයෙන් අහනවා ඔබතුමා මේකට මුණති කියයන් ඒම මනද මේ ඉද අ්‍යන්ත ප්‍රසනය එක මටයකිිලි හන්ඩ බෑ නමුත් එහෙම කියන ඉන්දියාව එහම බෙදුම්වාාදයට තත තියන ඉන්දියාව අපිට කීනවා දහතුන්ෙන් සංසෝධනය කයාත්ම කරන්නුව. ඇයි මම හිතන්නේ ම හිතට මක පාලිේතුක ව මයාම කියන්නන්නේ ඉන්ද ලංකා ගිසම හිට වෙන්න ඇතිේ නමුත් ඉන්දි ලංකා ගියවසමආදට වලන්ගු. ොද ඉදදි ලංකා ගවසමේ ඉන්දයාාව විසිනුත් කරන්න තින කොන්දේසි ගරනාවක්තිවා එකක්තමයි. නවත පදිංචිකිරීම. පිට ගේ නැවත පිචි කල ඔුන්ගේ චන්දල ාදීම. සිංහලලසා මුස්්‍රිමය නවත පදිංච කලාද නෑ. නිරායිදු කකිරීම මල් ටටයක. ඒක කලේ නෑ නිෞදධ නැවත ඇතිවම වෙල ක්‍රිමේ තුන්ම කලේ නෑ. ඒ තුනම කලේ නැත්තං අපි මයඒක ඉවර කලේ. අපි ඉවර කල නික් න්න මේ විසනම දාග මැරිලා ධාහත්‍ර දාාක ආාධිත් වෙලා ති එච්චර පිට දැන් ඒහමන ඉදදුලංකා ගිවතුම වර ගුණ ම හිතන ැටියට ඒ ලංග නැත්තන් ඒයටට. සුදන ය මතයකුත්තේ ැ දැන් හෙමතක් වන නැමතුමන දැන් උත්තුරු නැගෙන හිරත්තින්නේ ශ්‍රීලංකාවම පුරවැසියන්. ඔවුන්ට යම්කිසි අර්බුද තිබනා හෝ නැත උන් ර්ගකාලන සන්නඩ අර්ගලයක නිරත වුණු පිරිසකගේ පවුල්ලල සාමාජකයන්නන්නේ. දැන් මේ පලාත් සභාක්‍රමය පා දහතු ආණුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පා මෙහෙම කියම ප්‍රතික්ෂේප කරදදි ඔුන්ගේ මානසික තත්වයකුහොම වේද. මේ රජය සලකන්නේ තමන්ට වෙනත් හැන්දකින්. මේ සලක විහර කරුයි කියලලා උන්ගේ මානසිකතත්වය කඩාවැට පුුව මේ යි සකද කතම තියන වැරදි ආකල්පය සංක මෙතන අපි ඔක්කෝම සීලංකක හැටියට ංහල දෙමල මුලිමම එකම පවුල්ලක සාමාජක හැටියටදම අපි ජීවත්තෙන්ට ඕනේ. විග්නෂන් කියනක තමයි ඔබතුමා දැම කියන්නේ. විගනේෂන් කියේනවා දෙමල ජනතාාව ප්‍රශ්නයක් තියන උතුර ඒක නිසා අපට සවයන් නිර්ණය ඕනේ. අපි එහ්වාම මොකද තියන ප්‍ර්නය දෙමළ ජනතාවට සිංහලයන්ට නැති. මුත්‍රිමට නැති. මොකත්තියන ප්‍රශ්නයකවාම එයා ප්‍රශ්නයක් කියන්නතු ඒ නද අබිලාශයන්. ඇස්පරේෂන්ස් තිේනවා. ඒක නිසාට ඕනේ එකතකට මම පාල්ිමේතුව දී ඒයාගි හවවා හොඳයි. ඔබතුමා මේ උතුරට මේස්වෑං නිර්ණය ඉල්ලන්නේ. දෙමළ ජනතාවගේ අබිලාශන් සපුරාගන්ඩ. නමුත් ඔබතුමා දන්නවද සීයට පනහට වඩා දෙමළ ජනතාවන්නේ දකුණේ සිංහලයොස් සමඟ. එතු උතුරට ස්වැනිර්ණය දුන්නෙම උතුරේ ජනතාවගේ අබිලාශයන් සම්පූර්ණ කරගන්න. ඒෙන් කොමද දකුණේ ජනතාවගේ අබිලාශන් සම්පූර් වෙන්න. එකෙන ඔබතුමා දකුණේ දෙමල් ජනතාව ගැන්න හැකීමක් නැත්ත නැත්තන් ඔබතුමා තෘප්තියට පත්වනවාදයක් දකුණේ දෙමළ ජතාවගේ අිලාාන් සම්පර් ලාතිීනවාදගේ. ඒක නිුත්තර ව තන එහම ප්‍රශ්නයක් නෑ එහම ප්‍රශ්නයක් තියනවාවනං උතුරෙන් දිනපා නැත්තම් වසරක් පාතා කොහොමද දකුණට සිංහල සමග ජීවත්වවෙ න්නේ. ඉති ඒ ඒ නැති ප්‍රශ්නයක් තම ඇති කරවෙ යුද්ධෙන් පස්සේ සංක අපේ රජය මයින්ද රාල්පක්ෂ, මැසිල්රාල් පක්ෂය තොට ගෝටාව රා්ක්ෂය එකට වෙලා උතුරේ දැවැන්ට සංවධනක් කලා. උතු මේ වර්ධනදේගේ සීට විසි දෙක් වෙනකොට දකුණේ වර්ධනයකි සයට හතයි. ඇ එච්චර දවන්ත සංවර්ධනයක් කලා. එතර මම හිටිය මම දවුරුත් තිස්පහක්ක නාවේ කමුදාවේ සංක මවරුදු වි ගානකට වඩා හිදලති වනවා යාපනය දෙමල මිනිසුත් සමඟ අපි ඉතාම සුවද කටුතු කලති න අපි දකිනවා කිසිම ප්‍රශ්න ඇති බෙනෑ මෙතන. එතන මේ බෙදුම්වාදී දෙමල් ජනතාව දෙමල දේශපාලක්න නතමයි. මේ නැති ප්‍රශ්නයක් ඇති කර නැත්තන් සිංහල ම මුල්මයි. ම පවුල්ල කවදර හැටිය දීවත්න ඇත්ම කමැතිවුන්ට කිසිම මේ පලාාසබ ඕන්නෙන ඔුන්ට නැතම සමාගේ ව්‍යාරයෙන් නැතමාගේරැකියල් කර හොඳට. දැන් නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම් පත් කිරීම සඳහා ජනාතිපති නීතින ොමිෂ්ද සිිල්වා මහතාගේ සභහපතිත්වෙන් යුතුව අප දන්නාවිදියට මේ දිනවලත් යන් කිසි කාරයක් සිදුකරමින් පවතිනවා. දැම දහතුන්න්න ආණුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයින් ඇතිවන වූ විකෘතිතා මගහරන්න. එවගේ මේ පලාාත් සභාක්‍රමය අහෝසි කරන්න හෝ විකල්පයක් ඉදිරිපත් කරන්නට ඔබතුමාලා ඒ අය සමඟ සංවාධයක ේදෙනවාද. මේ රොමිෂ්ට සිල්වා කමිටුව සමගින් සාකච්ඡාව කේදෙනවද. එම ක්‍රමවේදයක් බෙනෝ ඔබුතුමාලාගේ අදහස්ක අනුවර් අපත් අපට පමණන්න මේ ජනතාවටත්දීල තියෙනවා මහිිතන් මාසේ සිහත්තසේන්ද ඉස්සල්ලා ඔුන්ගේ යෝජනා දෙන්න කියේලා රොමේ සිල්ල පමක් නෙේ මි තන නොහට ල්වා මවිතාම ගරුරන ජනනාති පිරි චි්නව වය ක. දෑහිත කාමී වගේම ව්‍යස්ථා පිළිව තාම් පරනතයි ඔ ඉතාම හොඳ පොක් ලියල තියෙනවා වවස්ථායකෙන් තම අපිත් ඉගෙන ගන්නේ. ඉති මහිතන්නේ ඒ නව ව්‍යවස්ථාවට අනිවාර්යෙන්ම මේ සම්බන්ධය අපි කෑ්ඩ ඕනේ මේ රට බෙදෙන මකද එකරටක් එක නීතියක් නම් පලාත්නමේ නීති නමයක් තින්න බෑනේ කොහමට පලාාත්න නීතිනමයක් ති කරට එක නීතින ජනාාතපගේ සකල්පේ නම් එමම් ඒකරන්න ඕ නතිකට රට අයිතකර ිියසුම් අසංකිරීම මෙ නවත්තන්ඩ ඕනේ රටේ සම්පත් විකිනීම මේ වගේ බොෝ දේවල් අප තියනෙන එදනම්ේ හැත්තාටෙන් පස්සේ තියන නව්‍යවස්ාවේ බොෝදේවල් අපිට අලුතෙන් ඇතිකරගන්නට ඕනේ. තිං ඒක ඒකට මමිතන අපිත් යෝජනා අනිවාර්යම අපි හටන්්ඩයි කොමිටියට ලබාදේනවා අගිල් ල අපි සාකච්චා කරන. ජනතාවතත් මහිතන්නේ අවස්ථා ලබාදල තියන ජනතාවත් මහිතන ඉතාම. න අතරත් බද්ධමත් එඒවගේ රටට හිත ඇති මේ රටට මෙතන අවශ්‍ය වෙන්නේ දේශයට හිතැති අපේ රට ඒකභාව ආරක්ෂාකර රට ඉතිහාසය ආරක්ෂා කරන අප අභිමානුවත් සංස්කෘතිය ආරක්ෂා කරන ඒ පිළිඹිබ වෙන ව්‍යස්ථර්ථම අපට අවශ වෙන්නේ ඒක ම හිතනවා මේ කමිටුවෙන් කරයි කියලා. හලා විරාමයකින් පසවා අහමේවා. ඇමතුමන ඔබතුමාගේ දේශපාලන භාවිතයේදී පමණක් නොවෙයි වෙනත් සියලුම භාවිතාව උදාහරනැක් විදිට ගන්නවනම් නිර්මාණාත්මක භාවිතාදී ගාමනී චිත්‍රපටය නිර්මාණය කරදී පවා ඔබගෙන් ප්‍රකටවන්නේ දැඩි දේශහිතයිශී භාවයක් මාතෘභූමීට දැඩි ආදරයක් රට පිළිබඳව ලොකු හැකීමකින් කැක්කුමකින් කටයුතු කරන සයක්. නමුත් ඔබ විසිවන ව්‍යවස්ථා සංශෝධනී දිත්තපුර වැසි භාවය වෙනුවෙන් පෙනීන්නවා. ඒයට එරහිව බොහෝ ජනප්‍රිය නායකයන් තමන්ගේ විරුද්ධත්වය ප්‍රකාශකරදදි ඒයට ඒහිව සටන් ප්‍රකාශ කරදදි ඔබ ඒ වෙනුවෙන් පෙනීන්නවා. මොකක්ද මේ නොගල යාදක නොරත්ත රථ වගේ එකක් දැනන්න නෑමටඒ නොගල පීමක්වෙ නෑ සංක මේක එතන දේශ ප්‍රමිච්ච පිළිබඳද ප්‍රශ්නයක් නෙමේ මගේ සම්බන්ධින් බලඋන්ට බලන්න කොට. ඉන්ද ම එන්නන දැම විව සංසෝධනයට මේකටමං එන්නත් තත්පරයකින් විසිනි සංසෝධනය ගන්නේ ධානමීනි සංසෝධනය අහසි කරාට. ඇතවට දහනමයට ඔබතුමාකිව් වගේ මම සම්පූර්ණයෙන්ම විරුද්ධනා දහෙමනං දහනමයට මම විරුද්ධනානං විස්සෙන් ධහනමය අවුසිකරනු අනං විස්තට ඉස්සෙල්ලාම අතුෂස වන මන. ධනමේට සම්පූර්ණයෙන්ම විරද් ව නානං. ස්ය දානම අවස කරනවන ස්ලාම් විස්සට අහෝසරන නම නමුත් විශසයෙන් ධානම අහසරවා කියලා එක වගන්ත කියන්න බෑක ඒඒක වගන්ති අහෝස කරන්න ඕ එකක වගන්ති වත්කානුව එයි එක ගත එත්තමයි මේ දුත්තපුරසකම යුත්තපුරසකම ධානමයට ඉස්සල තිබෙන. දෙදා එක්දාකම හැත්තාටේ ද දහස් පහලො වෙනකම් ඕන තරම් දත්්‍රපුරශයම පාලිමෙන්තුව හිටිය. එතකට ඇයි මේ දත්තපුරසිකම කියන ධානමන සසෝන්දිල දැම්ම. නිල් වික්කම ංහ රට ආාදර නිසා දෙනහ ගෝටාවේ රාජපක්ෂට එන්ඩ නොහැකිවීම සඳහතම එක දැම්මේ. එතට එහ මදාපු රනිල් වික්කමසිංහ රටේවත් පුරවශසයක් නැති වඩට නැති අර්ු මහින්දරන දැම්ම මහා ැංකව ධිප තිට එකම අපි තියෙනවා එයාගේ චින්තනය ච්චර සදාචාරාත්ම කැහ එක ඒගොලො ඒක දැම්මේ වෙන මොෝක්ටවත්නෙමේ එක දැම්මේ. ගෝටාවේට මේකනවත්තන් එතකට විසිවින සසෝදිනය දහනම අහසිකරන වනම් අනිවාරෙන් මේ දිත්ත පරසම්කම කිය එක අහස වෙනවා. ගෝටාවේ රාජපක්ෂමත්මයා සිය පුරවැසිභාව අමරිකාන පුරවෙසිභාවය හැරපියා තමයි ජනතිීපතිරන ඉදිරිපත්ව. නිතින් තවත් කාටාව හම ඔන්නන් ක්‍රියාකාරී දේශපාලනට එන්නඒමෙන්රටවල්ල එක තින ැදීම් හක් ඇ හත් ඇම දමග දර්ශ මකටුත් දෙැමකදයා ඒක හැරපිය වුනේ ඒයා හැ ඇත්තේ. ්‍යස්ථාවනුව යට ජනාතිිපතිිරන රල්ලඩි බැරි නිසා. එක තමයි ඒක අත හැරරි. හරි. දැම් මම මේ කොටස් දෙකක් තිනවා සංකබට පොඩ්ඩක් විනාර් දෙක තුන දෙන්නම ග තාම හොගින් විස්සරගාන්න මේ දිත්තපපුරවැකම පින්ිබනව ම කොටස් දෙයකින් උත්තර දෙන්නම්. මගේ ඊට පසේ මගේ පුද්ගිලික අදහසත් මම ඔබත ඊට පස්සේ නිකං කියන්න. කොටස් දෙක පලවෙනික තමයි දැන් ඔබතුමා කියන්නේ නැත්තං සමහර ජනතාවගේ අදහස්ථමයි මේ දවිත්තපුරවසිකම තියෙන කෙනෙක්. ල්ලිසට ගියාම ස්පට් ලොහල්ටි කියල තමයි මගල්ල මේ ශේෂ්ාධිකනයත්කිව වේ. එකගෙන් ටවල් එකකටම පක්ෂ පාති වඩ ඕනේ. උදාාන කැටද ඇමරිකන් පපුරවැසියෙක් භාවියක්ත්තියනෙක්කන ගියොත් ඇමරිකාවටත් හිතති වෙඩ ඕනේ. එක නිසා තමයි පරවැසි භාවය අවස කළන්න ඕනි කියලා මේ එක තමයි තර්කය. අපි අපි ඒක පොඩ්ඩක් නිවරදි කරපුද ඒ රටටත් පක්ෂපාති වන මේ රටත් පක්ෂපාතිවෙඩනේ නවෙේ ඒ රට විතරක් පක්ෂපාති ඩ හයෝ දැන් ඒ ඕත්ේ කහෙමනැත්තග ියවරුමදැ support and defend Constitution and loss of the United States of America Again all Anes forොමස්ික් ඔහොම ආරම්භ කරලා නිවරක නොමන් ආස කෑල තමයි සෝ Hග. එියනි මට උපකාර කරන ඕත්ත්‍ය කාරක්ෂ කරන්න දවරු හරක්ෂා කර හරි එතකොට මගේ තර්කය මේකයි දැවතුමාක තර්කය ොදේ ොබතුමයි ලස්සටෝ කිවේ ඒ ඕත්ත කනේ හරි එකට මයිත්තට එන්න හරිද ද එතකොට දැන් කිය කියන්නේ අපේරට අත් මේ ඒරටට පමණක් දෙන්ඩුව දුුත්්ප පයක ස දුත්තුපපුර ඇසකම අවෝචි කරන්ඩුවන් කියෙන රකින් දැක කියන්න හැරි. අපි ගඩ මෙයා දැන් දොන්ජුවට ධර්මපාල ගෙන් පටන්ගම අපි. ොන්ජුවන් ධර්මපාල සංක මේ පත්තර කෑල්ලකින් නැත්තැ කොළ කෑල්ලින්. මළු බුද්ධාගම අතඇරල ආගම වෙනස් කරලා මුළු රටම පුට්ටුගීෂකාරයන්ටඇදිර දුන්න හ දිිත්තු පරවශිකේයට න්ද දන්න. නමුගොත් පාලිමේන්ත ඕන් රංඟින්න්නවා දොන්ජුවන් ධර්ම පාලනේ මංගල සමර වීර. තියයි යෝජනාවට. ඇමෙරිකාව කියන්න දේ අහලා. ඒ සමාන ්‍රහකතය දැක්ව අප යුදා පරාධ කරේ කියල පිගත් දිත්තපපුරව සික්නමේ උලන් ඔහ ලංකාවපුර ස අන්න ඇමරිකාවට පක්ෂය වයිඩ කලා එ රනිල් යක්ුමවිසිංහ. මකදගේ සම්පූර්ණයම බටහිර ගැතිවිදියට වැඩකළේ. ජයාජාවාදන. සම්පූර්ණම යංකි කෙලික ඇන්නන්නේ ඇටනේ ඒඇන්නන්නේ පට ඕ ඒඇන්නේම්පූර්ණම ඇමරිකන් ගැතිවිදිට කටයුතු කළ නිසාතමයි ඉන්දිරා ගාන්දී කොටි ස්වාදිීවත් ත්‍රේන් කලේ ය දිත්තපරයසෙක් නෙ. එතවට බාන්න ජයන්පතති වික්කමලත්ද. එයා මේ රට බෙදන ව්‍යවස්ථාවගෙනවා. ප්‍රභාකරන්ට සම්පූර්ණෙම්ම යුද්ධයන් කරන්න බැරිවිච්චේ මේ සම්පූර්යෙම්ම ්‍යවස්ථාවකින් තැටික දදාලදෙන්න හැදවා. ඌ ුත්ත පිරවේසෙක් නමේ එතවටහගේ ලංකාවටති බධ විතශි්‍රාවයක් යහාපාලන රජය. සම්පූර්යෙන්ම එක්සජාතින්ගේ එකයි තුනයි හැත්තතුන කිය යුනයිටර් නේශෙන්නික ඒ රෝසිකා අනුව තහනංකරපු කොටි සංවිධාන සියල්ලක්ම. ඒ මේ සම්පූර්ණයෙන්ම තහනමිවත් කලා එත කැබිනට් එක අනුමතිය තිබ්බ ඒ පසේ බුරුතු පිටින් ඔවුන්ට දුිත්තපුර ඇසකම න්න. ඔවන්ල්ල මේ සම්පූර්ය මුද වීද කරල ඉඩම් ගත්තා උන් දුත්්ත පරසිනේ අන්තිකතම විශේෂෙන් දේවි ම ක කියන්නේෙකට තත්රද නවතම මේක විතරයි වර කන්න කරනකල විනාඩියක්ම ගන්න. එතු තිහයක නිර්දේශයට අනුවංක හැදවා සංවිධියාවදිසා ප්‍රවිචාරණ කාරය සාධක ම්ඩලයක්. ඒකගේ ජෝජනා වනුව. මට ඒක හිටිය මනෝරර් මුත්තෙට්ටකම්.ඇතට ගාමිණ වියන්ගෝඩ. එතට KW ජනරංජන එත විශාකා ධර්මදාස ගමිලා සමර්සිංග පාක්කතින සරමති මේ ටිකයි මංකියන්න. ඔවුන් දුන්න නිර්දේශ වනාද. මේ රට අනාගමික රාජ්‍යයක් ව යුතුයි. හමුදා උතුරින්වාහ ඉව යුතුයි. යුදා පපරධ පිළිබඳ කරන්න විදේශ විනිස කරම ගෙන යුතු. ත්‍රස්ව විරෝධීි පන අහසිකල යුතුයි කොට වන්දිගව යුතු ඔුන්ගේ ඔවුන් සමර යුතු මේ ඔක්කොම දත්තපුර වැැයුනේ. එත න්කතම මමත් හිටියා ජනියෝල නෙමල් කපන න් ම මේ නම් කිය නැතවච තම අංකව කිසිම බියක් නැතුව සත්තිය නිසා. ජනීවා මානිකන් කවුන්සිල් මත් ඉන්නකොට නිමල් කපනඇන්ඩු කියෙන මහත්මයා හිටියා එත කොටස් වස්වාදන් කියනවා අදටත් රටවල් හති සත ඉස්සර හකයන්නේ අදටත්. පේ යුද හමු කඳුරුවල දෙමල තරුණයන් ලිංගික වහලන්සේ තවගෙන ඉන්නවා. ඒත නිල් කකාපරයන් ට පස් ල්ලි අය වි of ලා රජම්. තර ඔහු ඇය කොටිසි ඉසවාදී සමඟ ඉන්න එතට ඒයට පුුවන් දැන් ිුත්තපරය සික්්නමේ කියේලා පාල්ලිමෙන්න්ටටෙන්න්ඩ. එත මෙතන තියෙන්නේ සංක දත්්තපුර වෙසි දැද කෙනකන මේ මෙත තින්නේෙ තමාගේ මෞරට ආදරේද නැද්ද කෙනක පමණ ත යෙන්නේ දැවතුමාගේ ඔබතුම ඔය. මේ දියරම පති්ඥාාව දුන් අයි පතිංජාව දුන්න කෙනෙක්තමයි ගොට අබේරපක්ෂ ආරක්ෂලයකම් හැට පර නැට ඉන්නෑනෑ. හ එක දුන්න ඔ දප පරවේෙක් හින ට ප දපපුරවේ බද අතරලන නනෑ මක ම ම යවර කල නෑ ඔහු දුත්තුප පරවවැසෙ හිටිදී තමයි ආරක්ෂලයකම් වෙලා හිටිය. ආරක්ෂලේකම් වෙලා ඉන්නකොට ඔහ දුුත්පපුරවවැසයෙක්. එක ඔය දවරුම කරන්තයෙන් දැඇති. අනිවාර්මන නමුත්මකද කලේ. කුස්නාව බර්නාට කෘෂ්ණාව පලන්සෙන් මිලිබෑන්්ඩාව එංගලන්තෙන් ඇමරිකාෙන් සෑහන පීදන ඇත්ත බනමුත් ඒ සතේක ගනගන්න ැවතමයි යුද්ධවර කේ එක ෙව දුත්්ප පරිසකමද ැ්දකන කන මෙතන වැඩ තින් රටආදර ැති කනෙක හම කියලා මට මේ විරක් ඉර කල ඉපතම ප්මාක කියන්න හම කියලා පලිවෙනි සක්ෂණය දිවිනියක තමයි. ඔය දන්නවද අපේ ව්‍යවස්ථාවයි විසියින් වගන්තය තියෙනවා දවිත්ත පරරිචචයක්ටත් අනුත්. සාමාන්‍ය පුරවුවශෙක්ට තුයෙන්ට සියලු යිතිවාසිකම් තිබියයුතුය නෑ මන්කාව අවාර මගෙන නෑ මම කියන ර්ථනි රූපණය න ඔය ඔය කතා කරන්න ඔය මේ විෂේ සම්බන්ධෙන් නිෙවේ ඒ අනිතන් පාලිමෙන් ශ්‍රේෂ්කාාධ කරණ දත්. ඔය පිළිබඳව විවාද වුණ අහබ කර ශ්‍රේෂ්ඨාධ කරනදී සඳහන් කළේ දිත්වපුර වැසයකු වීම නිසා. අපිතුම එක් සහ වයි ඉන්නයි කල එක් ලංකාව පමණක් පුර වැසිේ වයි දිත්ව පුර වැසේ මේ දදනට වෙනස් කොට නොසැලක යුතු කියෙක යිවාකම්බධ ප්‍රශ්න. ඕ වෙෙසා නොදක්්‍රියන්තික තමයි අනුව එකේ තියෙනවා. අනුවක තියෙනවා චන්දය දීමට සු සෝනා කැනෙම්කට චන්දල්ලන්න පුලුවන් කියලා. එතවත ඒ දෙක මේන අප ප වනස් කරන්නඕනි. න්ද අනුවක දම පාධම ගෙනවන ඇපතුමාට බලන්න මේ හාහන්ඉන්නට පස්ස බලන්න පුලුවන්. අනුව එක්කන වගන්තය යෙනවා චන්දය දීමට සූසෝනෑ කෙනකට චන්ද ල්ලන්න පුුවන්ද. විසිහයන් වගන්තී තියෙනවා පුරවැසි තත්වය අත්කරගත් ආකාරය සලකා සීලංකා පුරවැශසියන් වෙසසා නොදක්ක යුතුවේ. එකන්න ඔවුන්ට සීල්ලුම අයිතුකා. දිත්ත පුරවවැස්යන් ත් එකන්නේ එක කියල තියන්නේ මනාද ලියාපදිංච ්‍රහරත් සීලංකා පුරවශයන්. අයිති සියුලුව යිතිවාසිකම් ලැබිය යුතු. ති එෙම දෙදත් තියෙද්ද අරක කරන්න බැ. හම් ඒ කරන ඒකත ඒක කරන්න පුලුවන් සංක අලුත්ව්‍යස්ථවිදී ද ම පුද්ගලි ගැහෝත් පුතුමා මගේින් ඔබට මගේ පුහන කතා කරන්න ඇමතුතුමා ඔය දිත්වපුර වැසිභාවය ලැබෙන්නේ ලියාපදිංචිද එම ඇත්තම් පාරම් පරිකවද මේම පුරවවිසිභාාව ලැබෙන පරම්පරිකවද හම ඇත්ත ලාදිංචිද කිය සම්බන්ධින් ඒක කැන එෙමන ඇතුවාර. දිිත්තුපුර වයන් සබන්ධයෙන්නේ නොය වගන්තීදි කතා කරව. ඒකයි ඔබතුමා මට කියන දැන් ගෝටාාවය රාජපක්ෂ මහත්මයාගේ අතීත ක්‍රියාධමය හවාදක්මින් නොබතුමා දිිත්තුපුර වැසි භාවය පිළිබඳව සාධාරණී කරණය කරනට උත්සාගත්ත. ඒක ඔහුට ආදේනිකයි. ඒ පුද්ගලානු බද්දයි. දැන් අපිට හැමෝම ගෝටාවේ රාජපක්ෂ විදිහයට කටයුතු කරයි කියලා. ගෝටාවේ රාජපක්ෂි කියෙන චරිත රට දක්ක පාදරය හමෝම දක්වයි කියලා. අපිට පූරකතනයක් කරන්න බෑන ඇමතුම හෝ. දැන් මේ වගේ මේ වගේ දවරුමක් ගන්න කෙනෙක්. අවශ්‍ය බුණොත්. නීතිය වින් ඉල්ලා සිතයොත්. ආයුද සන්නධ්‍යවා අමරිකාව වෙනුවෙන් කටයුතු කරනමයි කියලා. දවරණ කටයුතු කරන පුද්ගලෙ කොහොම ලංකාට පක්ෂපාති කෙ ව ම ඔබතුම ඔබතු දත් පර වැස්ෙ කල හත දැන් ඔබතුම ඇමරිකා විශෂ විලංකාව පුරවෙේ. ඔබතුමාට අමාත්‍යවරයා විදිහයට තීන්දුවක් ගන්න ුුණොත් ඔබතුම කොයිපැත් ෙ හිතකගන්න ඒක මංකිවේයංන්හිතා පැදිල ඔබතුමාටකි වහෙම දියරුන්දුන්න කෙනෙක්ත මහි. ඇමරිකාව කියෙනෙක සතයකට ගඩගන්න නැතුව. මේ යුද්ධ දින්න. එක නිසා මයි ්‍යයාපාලන රජය නැත්ත මහින්දරාපක්ෂ රජයව පෙරලන්ඩ ඇමෙරිකාව කටයුතු කළේ. එක නිසාතමයි යාාපාන ඇම මහින්ද රාපක්ෂ පෙරුවට පස්සේ මන් මෛතා සිරිසේදමැත්තුමා ජනත්පතුනාට පසේ ජෝන් කරරි ජරාජ්‍යලකම්කිේ ව්‍යාට දිස් වික්ටරි කියේ. ෝ කෙදී කෝොමද අපේ රටේ ජනතිපතිවරනන්නේ ජයග්‍රාය කොටස්කාරයක් පෙන් වතුමා හමත් එක චරිතයක් විතරයි හ හම ම ඔබතුමාට ඉස් වරදල එරුන්ගත්තර සංකව මම කිව්වේ අර තර්කය එකන්නේ මේ දුත්ත පරිවසිය වීම නිසා අනිත් රටටත් හිතයි ශිභාවයක් දක්වනවා නැත්තන් ලංකාවපුරවසිුම් හම්බෙන් නැ කියලනේ ඒතර්කය තමයි බිඳින්න්න ම ඉගෙනාව. ම දගලි ද මක ම ද්ගලි මතම පසෙක න කලිකව වන මගේ පුදගලක් මත හට මත් කැමතින දත්් පරිවස අපේ රටේ ජනදති පතිවිෙනවාට. අනි වර්මන් කැමතින ඒකගේම නීති සම්පාදනක කනට වේමගේ පුද්ගලි මතේ. අර තරකය තමයි මම බින්ද. අපිට ඕන සරන් දුුද්ත පපුරවසිේ මේ රටේ ඉන්නවනත්තම් පිටල් ඉන්නවා සංක අපේ රටවෙන් පනදන්න පුලුව ම පිටාටවල් ගලතිවා ඕනතුරගේ වකින්නඒ වගේ අපේ රටත්ඉන්නවා. නිකං කත්තිියප නැ මේ වගේ අය, මෙ මංගල සමරවල් රයින්ල් වික්ම සිංහල් ඇත්තම් ගාමි වියන්ගොඩල වගේ අය. ඒ රන් දුත් ප නම්බල වගේ ගකමන්තමයි කියයන මකද මේ එතාම පැහැදිලව ලිකතිව තිර මමක කියයන්න එතුව නිමල් කපනයන්දගේ කට්ට ඉන්නවා සම්පූර්ණි රට පාවාදද කැමිතිය එකල දත්්ප පර සින් ම ඉගල් නමු ඒ ර්ගය තම ම ද නත මගේ පුද්ගිලක අදහතන මක කියන්නන්නේ යගගේතුමයි ව්‍යවස්ථාවත් තනවන චන්දය. ඒම ු ෝනායකරනට චන්ද ලැඩ පුුවන් කියලා තියවනම් එතකොට මේ එතකොට අපි අලුත් ව්‍යස්ථාවක් පිහදරවනක් ඒ අලුත් ව්‍යස්ථාවද අනිවාර්ය දැන් උද ම දැක්ක උදයගම්ම පිළ ඇතුමයිද මේකති කියනවා ජනත්පතුමා පොරොන්දුනා කියලා. අලි සබ්‍රී මැත්තුමා හැන්සා ගෙකත් වද න දුත පරව හසකර වගේ හම කරම. නමුත් මේ විසිවනි සසයේ දහන හෝසිකර හහි තමයි මේකු නමුත් ඒ තරකය. ම බින්දේ ඕනොරන් එන්නවා ලංකාව පරවැසියෝ ලංකාව පවල දෙන්න පිටට දුත්ත පපුරවසික නැති නැදැන් ඇඳතුමා දැන්කි කියන පුද්ගලානු බද්ව දැ ඔතුමා ඉදිරිපත් කරන නිදර්ශන ඒ උදාහරණ හරිවෙඩ පුළුව. ඒ වනාට දැන් ලංකාව පමණක් පපුරවැසියෙක් නම්. ඔබතු ගත්තව ම ත්වත් අපි ැද සිටින්නේ සු ලංකාවේ මුක්කි නීතියට එමනත් අපේ ආනු්‍රන වවස්ථාවට පමණයි අපේ අධිරණයට පමණයි හිසනම යුත්තේ අප ෞරව කළ යුත්තේ ඒ නීති පද්ධතිට පමණයි නමුත් වෙනතුරට පුර වැසිීක් වන හ දිිත්වපුර වැසි භාවයක්ති වෙනවටොට. ඒ රට ීතියටත් බැඳ ක්ව වෙන රට ආන්ු්‍රමේවස්ථාවට රට අධිරණයට හිස්ස නමන්නට වෙනසා විශේෂන්ම උදර්පන නීතිය අදාලකරගැනීමද ලොකු අර්බුද ඇතිවට පුළුව ඔබතුමා ඒත් කියනවා තාම නෑනඒකර මංගේ තු වරදවාන්න වැටහගත් සංක මම මගේ පුද්ගලික අදහස මංවල්ම කොටස්තුනකින්තමයි පලවෙනක තමයි අර දිත්තපුර වැසෙක් කුනාාම නැත්තං ලංකාවපුරසයකු නොත් මේ රටවල්වල්ට තියෙන හිතයිශේ භාවය ගැ තම පලිනි එක දෙවික තම ව්‍යස්ථාවයඒක තුංගෙනක තමයි මගේ පුදගිලි කදහස මගේ පුදගල අදසත් උපතුමක් කියකතමයි එකම කිව නෑන ඒක දෙයන් මම හිතනවා මමත් හිතනවා දත්ත පවසිට ලංකාවේ පාලිමිත්වී සිටියයුතු නැ නමුත් ඒ නමුත් අ අඩතර්කත ම බිනින්නේ. එන ඒක අපි අනිවාර්රි මලුත් ව්‍යස්ථාවේදී අනිවාරි මන්තර්ගත කරනවා මකද අලි සබ්්‍රී අධිකරන ඇමත්තුම ඒක කිව්වා ජනතපුතුමායික කියලා තියෙනවා. ඉ නව්‍යස්තාව දැන් සම්පාදනය විමින්යනවා අනිවාර්යෙන්ම ඒක අන්තර්ගත කරයි. නමුත් අර තර්කයතම බිඳන්නම දුත්්ත පරව අවුද්දක් ඇතුලට ජාතිපපුතුමාකකි ේද අපි හිතරම අවුරදක් ඇළලට අබිනව ආනු ප්‍රමවස්ථාවක් කෙනම එකක.මේ අවුරුද්ක කාලට හදිස්සේ දිත්තුපුර වෙසි භාවවැත් කරගන්න කවුරහෙන්ම පාලමින්තුව ඇස්ල ඒ එක්රෙක්ගේ මාර්ගයෙන් එක්නෙක් නිසාය සංක. ය දුත්තපිරවැසිකම කියන එක ැම්මේ වවස්ථාවට එතුළ එදදානම් සය හැත්තටේ ඉඳං. එඉද දෙදස් පහල වෙනකං. සංකත් ඇතුළ කවුරුත්කට විෘත්්ති පරැසිකම කෙනෙක් පාලිමේ නට විුද්දු නෑනි ඔබතුම විරුදදු නත් නෑනි දිදස් පහල වෙනකම්. ඒඉති ඕනතරන් ද අපි දෙලාස් නමේන යුද්ධ දන්න අප දැස් කලා හිටියන ඕනතරම් පාලම න්න තිබන්නේ ඇයිඇයි ඇයි මේ කතිකාව ඇතුවන්නේ ඇයි කතිකකා ඇතුන ගොටාබේ රාජපස්ස්‍රයක දුන් නිසා. අපි මේ කිවත්කාරන්නේ වෙන කාටවත් එන්ඩෝන් නිසාන්නම අපි මේ කිවත්කාරන්නේ දානම දෙකින් දාපු නිසා එක පුද්ගලෙක් හිතාගෙන එක එකල නැත්තම් දලාස් පහල වනකම් කොය තිබ විරුද්ධත්වය. කහු දෙ කෑගහන අය ඔබොතුමා ඇතුළු. මා්‍ය ෞ ම මම ඒකන ඉදිරිපත්න තර්කටක ඔබුතුමාට ඉදිරිපත් කරනට අහනමේ සල්ලම එහිම නිශේදනවුන් නෑන ඇමතුමන ඒත ම යහත් ඒවගත්තනන්නේ ඔු විිශෂ මාත මන්ඩේ යකට මාගේරීම රාජාමාතවරු හතලයක්බවට පත්කිරීම ජනාධිපතිවරයාගේ දුරකාලය මේගේ දේවල් ඉති මේකක් ගන්නති මේ වන ඒකද මම ඔබතුමා මගන්න මේකහන්න මම මම සම්පර්ණෙන් ඒ ඒ යහපත්දේවල් ගන්නවා කියනකට විුද්දය ම. මකද මට මට අනුව සංක මට කියන්න අයිතියකුත්තියෙනවා මට අනුව මේ ධානමවෙනි සංසෝදනයම කියන්නේ නරක්වෙච්ච පුඩිමක්හටටගම් නරක්වෙච්ච පුඩිමේ උඩ තමයි මේ අයිසින්ටික දාලා තියන්නේ. එත රොබතුමාගෙන් මේ අයිසින්ටික විරක්රගෙන පුි විසිකාණය කළ ම කියන්නේ සම්පූර්ණ එෙන්මඒ විසිකාය කළ විසිකා අලුත්්‍ර්‍යස්ථාවටයන්. ඒකඇම කියන්න ඒ එක තමයි මගේ ස්ථාවරය. දෙගනිසා ම ඔය දාාපුකින් හොඳදේවල් විරක් තියනවා ඒකන ධන හොඳදේවල් තිබලතියෙනවා. ඉදන අප අපරාදින ජයන්පති වික්මත්තර බැන්නේ. අප අපරාදින මංගල සමරිල්ලට බැන්නන්නේ සුමන්දිරලලට බැන්නේ රට අරාජිකරය කියලා දැ මම දන්න හොඳම එක්ෙනෙක්. යා ඉතාම දේශීතායිශී ම ඉතාම ගර කරන පුද්ගිලෙක් සංක, ඔගේ නම්මන් කියන්න ඉ එත්තා මං ඉතාම හොඳව. ඔහ කියනවා. ඔහු ජාතික සංධාන හිටපු ඉන්න ප්‍රධාන කෙනෙක් ඔහුක නො මේ විශ්ස සම්මත කරපු දවස ජාතික ශෝක තිදිනයක් බවට පත් කරන්න ඕනකිල හොකෙනවා. ද ඔහුගේ ඔහුම කිව්වා අය දවස්සල ධනමනි සංසෝධනයෙන් මුළු රටම ආරාජික වුණා හ කිව්වා. එතුවට සරත්වරසය කර ඇත්තවශයම වීරයෙක් කියල හොකවා. නමු නමුත් විස්සෙන් ධහන මේ අහුස කකිලාම ඒ දවස ශෝක තිීරයක් ක කියල කියනවා මදකතිය රුම. ඉති ඉතන තමයි මෙති ප්‍රශ්ටම්කද අර වගන්තය වගන්තිය අප ඉවත් කරන කොට. තමයි ඒ සාවද්‍ය අවබෝධය ජනතාාවතුනට ආව ඉතින් ඒව ගෙනාපුවායට ඇත්ත වශෙන්ම ඒකුන්ගේ මතය ම එකට ුද්දයි මට මට වශ්‍ය වෙන්නේ සම්පූර්ණයම ධහනමය අහස කල්ලා ජනාතපපුත්තුමාර් දැම් බාන්න සංක අද වෙනකොට. අද වෙනට අවුරු දක්නේ ජනාතපත්තුමාට මේක නැත්තං අදටත් එයාට පොලිස්පපුත්තුමාව පත් කරගට බෑ. අදටත් එයා තමයි මේ හැටියට පොලිස්පතිවත් කරන එක අදහනම ප්‍රශ්නයටය නමු නමුත් ධහනමයට අනුව ඒ සහහා වෙනම නමුත් අනතත්වය ඕ නමුත් ඒ වුනාට ඒවනාටතාමයි පොලස් එහෙම පනති තිෙනවා ඟයි අස්ර නැත්තේ ඇයි පත් කර ඒ හ්ඩෝනය බතුමාලගිහිලාත් කේ නැත්තියයි මොකද ව්‍යවස්ථාදායක සභාවෙන් තමයි ඒක පත් කරන්නේ මොක ඒක දයනායඒක ව්‍යස්ථායක සභාවන් තම පොලිස්පතිවරයා පත් කරන්නේ එය පොිපතිවර සහ නීතිපතිවර ඉවත්කිරීම සම්බන්ධයෙන් එදාස් තුනේ වෙනමම පනතක්තිබේ හරි ඕහන නි පවට ව්‍යස්ථාවේ හතරනි වගන්ති අනුව මහජ්‍ය ආරක්ෂාව පිළිබඳව වග කියන්ඩ ඕනේ ජනාතපුත්තුමා මෙම ජනතපපුත්තුමාට ආරක්ෂකමාතයන්ශේලාගණන්ඩබ. හැටනමලක්ෂක් න්ද දුන්න තුනෙන් දෙකක් චන්දදි දුන්න නමුත් එතුමාගේ අතපයි බැඳල තියන්නේ.ඒ දෙකනිසා ඒ බලය තමි විස්සෙන් ගන්න විස්ෙන් ගන්න දාහනමයටට ඉසල්ලා තියෙන ව්‍යස්ථාමය තත්වයට තමයි ඒකටී රයිසින්ට ක අපපිට වශ්‍යනය ඒකත් එක්කම සම්පර්ණ විධන් කරලා මොකද සම්පූර්ණය අප දන්නවා සජිත්‍රේම දස් දැම මේේක විතර මටකයන් දෙන්න ංක සමන්න වැඩිපුරු වෙලාගන්නවන දැම් බන්න දැන් උදාරන කැටියට සමස්ත ජනතාවටම. සංක මේය ධහනමය ඕන නෑ උදාරණ කැටියට ධානමය මුල් පෙලේ හිටප කෙනෙක්ටම සජිත් පේම දස මැතරුමා. සජිත්පේමදස මෙැතුමාහ ගෝටාබේ රාජපක්ෂ මැත්තුමා ජනාධති පතිවරයට ඉල්ලවා. එතකොට ගෝටාබේ රාජපක්ෂ දෙන්න හැටනම ලක්ෂයකින් සජිත් පේමදස පැරදුුණනා ඇති ඒ කියනෙ දදාන මේ තරුණුත් ජනතාවගින් ප්‍රතික්ෂේප වුණනා. ඉ හාම ඇතිවරන්නේ මහම ඇතිවරන්නේ ධානමේ නිර්මාතවර ඇතමයි රනිවික්මසිංහ. ඔවුට ඇපත් නැතිවෙලා සීට්ටකත් නැතිවුණම්. අහ එතකොට ඒ කියන්නේ ජනතාවට ධනය ඕන්නෑ සරත්වට සෙකරගන්න. අවුරුදු හතුලි සහතරක් සංක මංගිටය කොළබින් පිට අවුදු තිස්පාක් උතුරු නැගනීට නාවි කමුදාවේ අවරදු හරක් සීල්ලාශ බලකාය නැගනේර. අවුදු පාක් ද ගමර ස්ත්‍රේක්ක අුදු හතේ සතරක් කොබිින් පිට ඉද. මට ජනාතිපදගේ ආාධනය කොළමටඇල්ල මාස හයකින් තුංලක්ෂ විසිට දහස් අනු දෙකක් මට ලබාගන්න ොළොවන සියයට හැටකට වඩා මට හම්බුනේ කොළොඹ ජනතාවම ධදානමයටට රෘදර චිසා. ඔුමට කි්වා. අබතුමා එන්දටත්ත එප බද ධනට රදධන ඔබනවා ජනවාගේ ඔබ්දුමටි චන්තිදි න දකළුවත් නැතියයි. එතු ඉන කොළඹ ජනතාව සමස්ත ජනතාවට මේ ධනමය අවශ්‍යනෑ. දන ට ොක ද න වුදු හතරම ුතුම ලාගත දැවන්ත චයක ්‍රහනය දහනමේට ලගු නෑ නයි ධානම ඒකට ඇත්තවශම ධහනමයට ධානමට මම විරුදධ විච්ේකත් සෑන ලක බලපෑමක් නොකද මට ජනතාව කියීරවානේ ට මං යනට මේ රස්සීමට න්නත්ව . එප මෙ මුතුම ඇන් ඇමිමලල්තුම ඉන් ප උත් දානට උද ජීවාගේ ඔුදුම රටාදර ඔබතුදුම කගන පහුගේ වතාව පැවැති දහනමය සම්පන්තියෙන් ජනමතවි වාර ඒවක තමයි තිඇත්තන ඒක ජනාතිපති වරණය ඔප්පුන මහමතිවරද ඔපපුනාා මගේ චන්දතය ඔප්නා කින්ද ඒක නිසා ධානයන්තක තමයි අවුරදු හතරමාර්ති රටමකද වුණේ. රට ඉදිරිට ගේ දහනම නිසා රට සම්පූර්ණයම අරාජික වුණ. ආර්ථිකතිං රාජිකුණනාා සම්පත්වපේ වික්කාපේ, බුද්ධපුත්‍රයන් මාතිල හිරේදම්ම රනිවිඩුවන්ග ගේයා මෙහේ. කොට බුද්‍යියාචය ව කලා තිඒ එක නිසා නෑ ඒක නිසා තමයි ධහනමය ඇත්තවචෙන්ම අපි අවසි කළ යුතුයි විිස්සේ නි ඔබ ජයක්‍ර ට බොෝ පුළල් විදිහයට බැලුඒකනේ අර ගම්බට්ටයකි බට්ට ෝකේලා හඳුන් ඔව පිරිස ගාමාරක්ෂක ටයන් කළ රන්න විරුවන් බවට පත්කරය ඔබතුමා. ඊට පස්සේ ඇතිහෙක යෝජනාවට විරුද්ධව ජාතන්ත හෙඩිහිලම් මහා හඩක් නැගුයි බතුමා. ඊට පස්සේ ලොකු කාර්යක් කර හින්ද ඒ හිද ලැුණ ජයක්‍ර. න දහනමත්ඒ කොටසක්මගේන්නේ ට. අපි අපිට ඉතාමත් එක කටි ප්‍රශ්නක විතරක් පිතුරක් ලබා දෙන්න නිශ්පාදකතුම අප පොඩිඉඩක් ලබාගනමු මේක විතර අපි මේ ිත්්වපුර වෙේ භාව ගැ කතාකර නිසාක් ේෂ්ාිකරනේද දිරිපත්ව වන ලයිස්තු දෙදක්ති බෑමටතුමා. ඒ තමයි දිත්වපුර වෙසි භාවය සහිත පුද්ගලයන්ට ඉහල තනතුරු ලබා දෙන්න රටවල් සහ එසේ ලබා නොදන රටවක්. දත් පොරවසේන්ට හල අනතුර බාදී ටල්වල උදාහරණ කියනවා අසර්බයිජානය ඉතිෝපියාවගේ රටවල්ල තමයි එහෙම ඉට දෙෙන්න එතකොට ස්ට්‍රේලියාව ප්‍රංශේ එක්සත් ජනපදය ඇමරිකා ක්සත් ජනපදය එක්සත් රාජධානය වගේ රටල් වල හෙම ලබාද න මේ ලස්තුද ගැන ොදත ගත් ත මත්ත බතුම කිවගේමගේ පුද්ල දස හෙමයි ඇතින් නමුත් එතතින්දී නැවතත් නවත නතත් ම කියන්නේ මේ ද පිරවශය නොවන අයටත් පුළුවන් රට පවාලදිින්ද දුත්පිරවසෙන් තත්වය තියන කෙනෙක් එනවට වඩා දුත්ිපිරේසයන් නොමතිය අයටත් ඉන්නවා අපේ රට මුදලට පවාදන ඕනතරං අයින්නොවෙති. ඒ තරකයාගෙටට මම විරුද්දයි. ඉතින් මේ මොකද ජිත්්‍යපරවේසය නෙවී ඇවිල්ලත් අපි දකිනවා ඕනතරං ඇිරිකන් ගැති වැඩ කරනවානි අනඒකතම මම පුුණ පුනා ම කියන්නේක ඇනමුත් පුද්ගලික සර වවිසේකරත් කැමිති නෑ. දිිත්පපුර ස වගේ නීති සම්පාධක ්‍යස්ථ සවාට නැත්ත පාලිමෙන්තුුරුව ඒක මගේ පුද්ලිකමට ඒ මහිතන අනිවාර්ම ජනාධපතුමතය මත ඉන්නේ ඒක අලුත්ව්‍යවස්ථක් ගනකොට ඒකත් අන්තර්ගත කරයි. හොඳබී විරාමිකින් අනතුර නැවත් හම. අපඒ රජාමාත යාාත්මිරා ආචර සරත් වීරසේ කර මහතා සමඟයි ඇදතුන්සේ හැටේ රැඩී සිටි දැන් ඇමතිමුණ විශේෂ අමුයක් පැමිණේගියා පසුගේ දෙනවල. බොහෝ ආන්දුලනාත්මක කතා රාශ්වයක් නිර්මාණය කරනින් තමයි ඔහු පෙරලා ඔහුගේ රටටගේ. දැන්ම අමරිකාව රාජලයකම්වරයාගේ පැමිණීමත් එක්කන. අප අර නොබැති ප්‍රතිපත්තිය පිළිබඳව සැකසංකා මතු වෙනවයින් කියලා. චෝදනාවක් තියෙනවායිකැනෙ අපි ඇත්තටම දැන් ඇමරිකාව පර්ශිේදීන්නේ චීනය පාර්ශිවේදී ඉන්න එහම නැත්ත අප එක් පසක් අරගෙන තවත් පසක් සතුරු කරගන්නට උත්සහ දරනවද උපුතුමා කොහොමද මේ දේවල් නිර්ීක්ෂණය කරන්න නමයි මවිතන්නේ දැන්ඟ පොම්පියෝ පෙ ලංකාවට එන්නේ එයාගේ ඇමෙරිකාවෙ තියන්න මහම්මතිවරන්නේ අතළඟ තියාගට ඉම් බෝ ඉන්දයානු ජාතික වින්නවා ඇමෙරිකාවි මහිතන් ද්‍යයාාවට ඇල්ල එකවිසුම් අසං කරලා සම්බන්ධයෙන් ඔවුන්ගේ වොලිඩල්ට එක නැත්තන්ගේ එකඟතාවේ මිත්වත්ව පෙන්නන්නේ න වගේ මහිතනක දේශපාල ගමනක්. ඉතින් ඒනිසා එකත් අප පිට තවරු ගන්න ති ඉන්දයාට ආාවයිට වස්සේ ලංකාවට ආවේට වස් මාල දිවනට ගේා දනිට ව න්දිනිසිාවට ිහිල්ල දැන් නවතවරක් ඇමරිකාට ඇන්ඩ ඇතිමකද හෙට නැත්තන්ටි තමයි මහිතැන අමරිකානු මේක නමුත් ඇයි මේ ඇමෙරිකාව මේ වගේ අපිට බලපෑම් කරන්නේ. මොක දපී රටේ තින් විශේ ෂත්වය ක කියෙනෙ ගැන උපිතුම මගේ ඇැවෝත් සංක මටිකයන්න තියෙන්නේ. දෙදස් දහයේ. මොකද මේක බොහෝ අයට අපි ඇත්තවචම අපි දැනගන්න ඕනේ ඇයි මේ ඇමෙරිකාද චීනය අපි න්න වන්බිල් වන් රෝඩ් කියෙන එකෙන් ත්‍රිලියන ගානක් විදන් කරලා රටව ලෙකසි පනස් පහක පමණ ආසියාවවි ද ප්‍රකාාවේතුට යෝපයේ. හැම මුුදු මාර්ගයක්ම නැත්තන් හැම හාවාර් වලායක්ම මුෝදුමාග රේඩුවේ මාර්ගය සම්ූර්ණයම දියුණ කරමින් ඔවුන්ගේ ආර්ථික ආධිපත්තිය වලාගෙන යනෝ. නවද ව සේදමාවත්. එතකොට ඇති ඒකට දැන් කොට්කට රටවල් හතර එකන්නේ ඉන්දියාව ඇමෙරිකාව ජපානිසා ෝස්ශ්‍රිලා එකතු වෙලා මේ ආධිපත්වයයට විරුද්ධව දැන් සටන් කරන ඔයා අතර තමයි දැන්මේ ලංකාව එකට මුණ පාන්නේ ඔය බලවතුන් අතර තියෙන. බලාර්ගලයට ඇයි ලංකාව වැදගත් පෙන්නේ කියෙන ප්‍රශ්නය ඇහවොත් මේ පොම්පිියෝ වෙන්න එකොට කියනන්න ඉන්දයාාව මේ මෝදි මේ ෝගගේ බල්පෑම්කාණ කෙ හැවොත් දෙදස් දහයේදී ඉන්දු පැසිවික් ඉන්දයානු ශාන්තිකර සම්මන්තණය එකදී එකට නාවි හමුදාවේ හිට ප්‍රධානය ඇඩමිරල් හැරි හැරිසන් හු කියනවා ලංකාවඋුන්ට වැදගත්වන්න කරුණු තුනක්හිට තයි ලෝකන් දෙවිනි එක තමයි ලොකේෂන් තුගෙන තයි ලොකේෂන් ගැන පිහිටීම තමයි සම්පූර්ණයම මොකදද පිහිටීම අපි හරියට පිහිටාල තියෙන්නේ සංක අපරදි මුහතුමාර්ග හරි මැද. අපේ දකුණේ අපේ පෙරදිගින් තියෙනවා පෙරදිගින් තියෙනවා කිලමිට දෙදහක් ඇතින් මැලකා කියන සමුද සදධය. කිලමිට දෙදාහකඇතින් අපරදිගින්න්ති නෝ හෝම්ස් කියන සමුස්සන්තිය. ඕ දෙ බ්ලොක් කලාම අවහිර කලාම කිසිම නැවකට ඉන්දන්සාගලිට එන්ට බැහැ. අපිට දකුණේ ඇන්ටාර්ටිකාව කිසිම රටක් පිළඟ නෑ. තුවට සාහිත්‍යම අව කිය නවාව නම් මේ ඇන්ටාර්ටිකාව හරායේන මුහදු සුලං මුදුරල්ල සිපගෙන කිලෝමිට දසදහස්කානක් කිසිම බාධකයක් නැතුව ඇල්ල කෙලි මෙන්නේ ගාලි වරායට නි දික මෝසන් සුලක් හැට ජික නිසාහතම අපේ රටේ සත්වන්ට ශාකයන්ට මනුෂ්‍යන්ට අවශ්‍යරන ජලය වගේ හයගුණක්තින පේ රටේ. අපේ රට රික්්‍යයන් දෙක් අභයකාශෂයටයන එකක් ම රු මස්සල්ලගලාන්තෙක තමයි කිරු ේ ම ආස ලා ල්ල මැනකම් හෙහින්නේ එන ආත්මම ලංකාව ජීවත්වක ්චේ. අපේ රට ඉතාම වැදගත්ස්ථානයක් ඒ වැදගත්ස්සාානයක් නිසා තමයි අපේ රට පාලනය කන ඕන කනට ඉන්දියන් සාගර පාලනිකන් පුල එක නිසාතමයි සකවුරු දදාස් ගානත්තිත අපිට විදාාකමනයන්නේ. කාල්ලික මාගලාාව චෝලයාව ඇතට කාලිින්ග පාන්ඩිියාව ටව පුතිගිසිකාරයාව ඉටවස ලන්දීසිාව ඉංගිසින්ාව ඇයි. මේ රට තියෙන වැදගක්කම නිසා.ඒ නිසා අනිත් පැත්තිෙන් පොම්පියෝන්න අයි. පොම්පිෝට ඉන්දියන් සාගරීතියන අනිත් ෆුට් හෝල්ඩක තමයි කෑම් පෙටම දියෝග ගාශය. තැන් දියෝග ගාශයවලට ගිය අවුද්ධේ පෙබරුවාරි මාස න්ටනශ කෝට යාත්‍යන්තර අධිකරණය කිව්වා වහාම ඉතනින් ඉවත් පෙන්නකද ඒක චාගෝස් වැසිියන්ට ලබා දෙන්න. කෙමුකද ඒක බිතාන විසින් නීති විරෝධී අර්ගත්තයක් චාගෝස් වැසියන් එලවලා. එතකොට ඒක නැතිවුනොත් ඔවුන්ට ඒ සි ඒ එකක්න ලංකාකවට නකරින් සාතම විධ ගිසුම් මාර්ගෙන් පොම්පියෝලගේ මේගේෙන් ඉතින් අපි දනගන්නු දැන් ජනාතපත්තුමාගේයනවා අපේ රටේ විදේශපතිපත්තිය මධ්‍යස්ථයි අපි කටවත් කිසිම රටකට අපි පක්ෂපාතිවෙන්න අප රට ස්වෛරීත්‍රය අපේ බවම කකන්්ටදාව අපි ආරක්ෂ කරගන්න වගේ දේවගේ හොඳ රුජු නායකත්්චක් තියන නායකෙක්ට තියන විදාක බලය තමයි විසින සංසෝධය ලබාගත්තේ. හ අපි අපි ඔයි මයි පෝම්පියෝග කමන? විිපක්ෂය විවිධ ෘෂ්ටකෝය ඇවලින් ඔවුන් විවරණය කර අප ඒ සඳහ හිඩ ලබල. ඕන ඕන කෙනෙට පුළුවන් මයිකක් කිස්සරාට කියල කාතා ලිපනින්න. ඇමරිකාවට බයින්න කියන්න සොල්දාතු ඇවිල්ල අපේ තරුණියෝ දූෂණය කරන්නනවා. හරි ලේසි කියන්න රට මැත්දෙන් වැටක් ගහනවා හැබ රාජ්‍යපාලනය කරන්න බෑහම ජනාතිපද තුමා තීරට කිහිපයක් ගන්නඕ එක රටක හොඳ කියන්නයි අනිතරට වැරදි කියන්නේ ගිහිල් අන්තිවන මොකද පට වෙන්නේ න අපේ ේ රට කුට ප ර ර යි හ හි අධ්‍යක්ෂ ර අධ්‍යක්ෂ ප්‍රධන ේ හු ලංකාවට දන් ු අසන් කර ැමක්කර අනි අසන් ර මයි ම්ප ය ගේ ස ර යේ. මයික් පොම්පියෝ රාජලයකම්වරයා විදේශමාත්‍යවරයා සමඟ පවත්තපු මාධ්‍ය හමයේදී පවසපු කරුණු ටික විතරක් ගත්තා ඒ කරුණුල ඉතාම බියකරු සෙවනැලි ඇඳමින් තියෙන්. ඒයේ රාජලේකම්වරයා කියනවා කොළඹ ඇමරිකා තානාපතිකාරයාලයේ ගිවිසුමක් සකස්වමින් තියෙනවා. ඒ ගිවිසුම අවසන් කලාට පස්සේ ඇමරිකාව සහ ලංකාවාතර සබත්තා මීටඩහමි පවේ කිය මොක්ද ගිවිසුන්. ඇැඒ ගන තරවලටමහිතන ඔබුතුමා පිළිතුර ද කියලා ස්සලම ආාර් හර්ෂද සිල්වාමන්ත්‍රතුමා සහන් කරන මේ එක පැත්්තක් ගන්නවා. ජනාධපතිමා යම්කිේ ආකාරකේ චීනයට හිතයිී පිවෙතක සිටිනමයි කිය එක නොබෙද පිළිවෙතක් නෙමේ කියලා කදේ චෝදනාව ඒ සම්පර් වැරදි හර්ෂය මෙතුමා කියනක සම්පර් වැරදි. එතට ජනපටමා තා පැහැදිව කිව අප නය උගිල්ලක හිරවෙලා නහැකි කියලා ෙත්ත්ක ප නහැකිෙල තමයි ජනප මයික පොම් පිටිකිව කියලා කිව. අප සරුදයම කරන්නේ අපේ බහමිකා කණඩ්ටතාවස්වා ස්වායරීත්වය රැකක්ගෙන කියෙන කියලා. ඊ පෙරද මන් දෙක් කියලලා දිනවා හීනෙන්වත් එමසිීසියක අසංකරන්න නැයි කියලා. ඒේ වගේ පහැදිරිි ප්‍රකාශක් කලාඒ වගේමත මයි හෝකවා අපිට මේ අවරුද්ධයක් දොලාක්තිස්සේ ඇත්තවශම චීනය අපේ ආර්ථික මේ කටයුතුවලට ඉතාම හොඳසායකක් ලබාදීලා තියන ක කියෙන මෙතින්දී ඇතව වච අපිත් කැමැති චීනයට. සංක ඇයි අපි කමිති එත්තට ඒක ස්වාභාවකය මකද මොනතරන් අපට ආධාරූපකාර කලත් අප අභ්‍යන්තර වැඩවලට ඇගි හන්ඩන්න. දේශව රිකා ලොකම වෙල පලතින ඇරිකා නිවා අප විරක්න මේ චීනෙේමයි ඇමරිකා ලොකම විද පලතින්න චීනෙ. චීනයට ඇමරිකා 1.2ට්‍රලියන් ඩොලසනයයින. නමුත් එකොට ඒගුල කියන අපිට වෙලඳ ගන්නු නවතන නමු කොඩටවල් හතරම යැපෙන්නේ. රදාා පවතින්නේ වළද ගියසුම් මගින්වෙළඳ මගින් චීනය සමඟ. එතකොටන්න එතන තමයි තියෙන වැඩ එතකොට දැන්ග කියන හර්ෂ මැතු මගත් තුොද යාලෙක් නමුත් ඔහුත් ඉන්න හපාලන රජයෙන් තමයි මේ කැබිනට එක එදිේ MC ගියසු මේ ආරම්භක පියවරවල් වලට සම්පූර්ණම කැබිණට අවුමතය ලබා දුන්න. ලබාදීල ඩොල් මිලියන දාහයක්. අරගෙන තියනවාය කියල කියනෝ මේ ආරම්භ වැඩවට මේ අර හාඩ සයාටුවට අමතරව. එතවට මේ යහපාලන රජය අද හිටියනක් නිකමටවත්. පොම්පයන් මේ කක්සං කරලා. ඉදවස්සේ අපේ රජයාට පස්සේ ජනාතපපුත්තුමාට පස්සේ කැමිනට පත්තිකකා තුනක් දම පලවිනිකෙන් කළේ අර දුන්න කැබිනට අනමැති සම්පූනම අත්හිට වනය එක. ත කවදේතු දේශීත සිහටයට වැඩ කල තින් අපේ රජය පමණයි මේ ගෝටා රා පස මැත්තු. ඒද ඇමතිතු දැ තුමා සඳහ කරනවා චීනයට හිතයි ශීවෙනකට ඔබතුමත් පෞද්ගලිකව කැමතියි කියලා අපේ වැඩවල් ඇගලිගන්න ඇගිලි හන යි දැන් පෝ මත්තල හම්බන්තොට ඊට පස් අපේ වනායි ජැටිය න නම ලංකාව දඩපිමක් නිර්මාණය දැ හ හම්න්ත රවාරයේ කවද මේ හම්න්ර වාාද ක හ ද හි. බතවරයා දුන්න අවුදු අනුුව අනමේවදයෙකටයිඒසි අනු අටකටින් ආයෝජන ලබා හ ඒ එකක ම නමු අවරදු එකේ අනුවානාටකට න්න දුන්න දීල ගත්ත මුදල ප්‍රමාණවත් වන්නේ රාජ්‍යසිවකන්ට විශ්ාමටිමිගව එක වසරකට පමණයි. එතකට මොනතරන් අප සම්පත ද අධන්තික හම්බන්තට වරය දකනේ ම න අයකමුද හිටිද දන්නවා නෞකා දෙසීජක්තුන් සයක් යනවා එක දවසකට. අපිට ක්‍රාකන ඇල කැපවොත්තේම චීනේ දක තියනවා ඒක. යෝජනා නැත්තං මේ සම්පූර් ආරම්භ පිවැරදින්නේ කරයි දන්න කැපෝත් කෙලින්ම නෞක හාර්සියක් විතර හම්බන්තට හරයනවා ඒකට එක දවසකට ඔවුන්ට ඉන්දඳ දුන්නරං ල්ලවා තොළදුන්න නැත්තං වෙන අපි ඔගන්ගේ නඩත්ත කටයුතු කලාන මොනතරං දල් සංඛ්‍යාවක් අපිට උපාගන තිබ දඒක සම්ූර්යම චීන්ටදුන් අපින මේ. ඒආපාලන රජය. එතකොට ඒ වගෙන තමයි මේ ඔොක්කොම ආර්ථිකද. ඒකට තමයි රුජුනායකත්වත්ති නඕනේ නමුත් චීන කවදකත් අපේ දේශපාලනමය වශයෙන් අපිට ඇගිලි හන්න අ්‍යේන්තර කටුදුට ඇංගිගන්නාවනෑ අපේ අපේ බෞ්මි කටන්තාව රැකගෙන කටුදු කරු නමුත් ඉන්දාවත් එහෙමන මේ ඇමරිකාවත් එමනේ ී තෙන්ම අපි තින ප්‍රශ්නය ඒකනිසා තමයි අපි චීනටයම්කිසි ගෞුත්තුවයක් තියන්නේෙමක චීනය ඕනසලං අපිට උදව් කරලා තියෙනවා. අපිට නය දීල තියනවා අප අපේ ග්‍රන්්ස්ක් දීල තියෙනවා අපට නමුත් එවුණනට ඔවුන් අපේ දේශපාලන වශයෙන් අප කිසිම බලපෑමක් කලන්නේ නැනෑ. නද ඔබතුමා හිතන් ඇද දැන් ඔයහ යිශී භාවය හමැගි ගහන්න ඇතිය ඔක්කම හරිකෙමු. එවනට විදේශ ප්‍රතිපත්තිය නිසා යම් කිසි ආකාරයකින් ලංකාව ඇතුළට සටන් බිමක් නිර්මාණය වෙනමයි කියලා. ද මේවන කොටත් ඇමරිකාව සහ චීනය ලංකාව පාදකරගෙනන පදනම් කරෙන වාග සංග්‍රාමක නිරත නට යිට පනි වි නිකුත් කරන අහ එකක් කිය න මෙහෙ එකක් කියන ලෝක බලවතුන් දෙදනිකුගේ ගට්ටනයකට න අහිංසක සංවර්ධතය නොවනු රටක් ලක්වෙන් නඇද්ය තීන්ුතීර ඒකට මයි සංක ඉතාම හොඳ ප්‍රෘජ නායකත්වයක්ත් හොඳ පෞෂ්‍යත් තියෙන. ජනාතපති කෙක් විදාාක බලයත්වන ජනාතපති කෙනෙක් අවශ්‍ය යකයිවගේ ඇතමයි ඔොද විදේශ ප්‍රතිපත්යයක් අපිට අවශ්‍යවෙන් ඒකයි දැ උදාරන කැටියට ද යයාපාලන රජය තිබනං මඒ විෝචනය කරනවනමු දෙකතම යතාත්ය යහපාන රජය තිබරද අපි හම්බන්තුට දෙනවා චීනයට. දෙැ අමං ඉසල කිවවාගේ අපි අ ලෝකේෂන් දෙක නැත්ත පහිටීමේ වැදගත්තම නැත්තන් ඒකෙ වාසිය අපිට ලබාගන්න පුළුවන් සංක අපිට අපේ ස්වා ස්වාධීපත්ය රැකුණත් පමණ. නැට වි බලපෑම අපි දන් හබන්තට වරය චීනට දීලා. එතකොට නැගනිර පරයන්තේ ඉන්දයාාවට දීලා ජාන ර ර ගටක ඉන්දියට දීලා. ඉල්නට නදිය දීලාන ඕමාන් වල්ට දීලා. එතුකොට අපේ ආර්ික කොරිඩෝව ඇමරිකා දේශ සමාග වලට දු නොත්. අපි පුළුවන්ත පේ ස්වයිරිබාව රකගන්න බවුගන්ට රැකගන්නන බෑ. ඒක නිසාත මයි රජ නායකත්්‍යයක්ක ව හොඳ දේශීත ශී. බි මඩලක් ෝනට දේශීතයිී තුනෙන් දෙකක් අපට අවශ්‍යයන්නේ ඒකටයි. ඉදෙසා තාමත් අපට පුළුවන් අපේ විදේශ පතිපත් අපි ඉතම පැදිලව කියලතිනවා අපි මධ්‍යස්සරටක්. ගද දැන් අන්නලයන් කියනෙ එක දැම්ම හිතන්නේ අර ලොක බලාධිකාලක් නැතිනිසා නෑ නමුත් ඒවුණට අපි ගෙසි මේඒකට අානතව නැති මධ්‍යස්ත පතිපත් ප ගෙනිය නනිතා පහැදිලව මේ පාර. ත්තුම පොම්පිියට කිව ී බතුවාම නික කටයුතු පිළිමතවත් දකින් තිබෙන කෙනෙක් නිසාම නැගන්‍ර පාතියන් ඉන්දාව දෙන්න කියලාසාහතිිකයක් දෙන්න පුළලොන්ද. අනිවාර්ම ඒක යම් කිසි ගියවසමක් අසංකල තියෙනවා යපන රජය ඒක මහිතන්නේ මේ අපේ රජය දයක සල්ලකල බලනක් ොහම දෙ පාටයක අසංකරනක ඒක ප්‍රතික්ෂපගාන්න වන අආලංකකාරන්න පුළුවන්ක මේ සීලදයක්ම ඇත්තවචම ඔය ආර්ශ්‍ය මැත්තුමා ඇතුළු. ප්‍රෙම්දාස චරිි ප්‍රම්දාස ඇතුළේ කැිට මන්දිල ඇතුවේ සිරුදිනාම තමයි මේ විදියට මේ රට ඉතාම පහත් ලිස රට පවලදිල තියන්නේ. එතකොට ඇදන් ඒකින් ගොඩයින්ට තම මේ කොහෝද කිය බලන්නේ උදාාරණ කෙර ද හම්බන්තර වරය වුණත් අපි නැවතරක් ග්ඩ පුලුවන් දෙ කියෙනෙක් ගැන යම් කිසි ක්‍රමවේදයක් අපේ තියෙන පුද්ගිල වශයෙන් අහිතන් හැටට මාචාරය ගුුණරුවන් ඒ සම්බන්ධින් දැන්ටම ඩක් දාල යන මොද මේ ප්‍රයිවේ සමාගමකටම මේ දීලා තින චීන ගන්මන්ටිට නෙමයි පුලුවන්දිකිලෙ නවතරක්රගන්නඩ අ ඒගේ ඉති ඒක නිසා නැගෙන පරයන්ති වුන අධ්‍යන් චීනයට දී ලතුනක පරයන්තයක් අඩ මේ පරයන්ත ඉතාම වටනක මොකදඒේ ද්‍රා්ක නැත්තඒේ ගැඹු ඉතාම විශාලයි එක විශාල නවකා ඇතට එන්න පුළුවන්. ඉතින් නිසා ඒ ඒ ගිවිසුම් සියල්ලක්ම යම්කිසි ප්‍රමාණ ප්‍රමාණයකට ඉන්දියාවට මේ ගිවිසුම් මාර්ගයෙන් අපි යම්යා දුරට ආනතවෙලා තිය ති ඒක සම්බන්ධය තමයි දැන් යම්කිසි අධ්‍යයන කරගෙන යන්නන්නේ කොහො දේව අවලංගු කරමින් අපේ මේ ස්වාධිපත්වය ැකෙන කෙන. හොදා අපිට විාණකින් පසුවත් ලෙ හ. දැ වේදවස් වලලා පීයාර විදුලිපුටුව ගැන වගේ මාතුකා ගැන කතා කරනවා හරිම අඩුයි. ජිනිවා කියලා නගරයක් තියනවද කියවත් අපිට මතකන ඇදන් ඇමතුමා අමොකක්ද ජිනීවා වල තිබෙන තත්වය ජිනිවා සම්බන්ධය නොබතුමා තාමත් උනන්දද ඇමතු දුරේ ලැබුණට පස්සේක විශේෂ උන්දුවක් නැද්ද න මෙෙම ඒංකද ජිනිවා කිය ඇතවශ උන්ද ෙන් නෙමකද. එනවුද මාර්ු මාසේ තමයි සී ලංකාව ගන්නන නැවතොරක් ඔවුන් අර්ගන්නේ වෙයි සැසිවාරයේදී. ජනිිෝල්ල වෙලා යෙන්න ඇතවචෙන්ම අර අපි නොකරපු යුදාපරාද කලා කියල තමයි. යාපාන රජේ අර දුත්ත පිරිවැසයෙක් නොවන අපේ ඉපුරුවසයක් වන මඟ සමීර මැත්තුමා ්‍රවික් මිසුන් මැතුමා සම එකතු වෙලා. ඇමෙරිකාව කීමට අපි යුදධාපරාධ කලා කියල පිළිාර ගෙන තියයකි යෝජනාවට සමානුග්‍රහකත්වය දැක්ව එක නිසා ඒ සැසිවාරයේදී ඒක විවාදයක් නැතුව සන්දයක් නැතුව තමයි ඒ සම්මතු වනේ. එතකට සාමාන්‍ය අප ඉගිසිං කියයනවා ද රස්ුලියෂන්සා නොට් බයින්ඩිින් කියලා සංක එකන්නේ එක් සත්ජාතින්ගේ යෝජනා කරන්නට කිසිබරටක් බැඳ නෑ මක දෙක මහාස භාවනම මහාසභ ශාකයක් පමණයි පමනයි නත් අපි බැඳී සිටින්නේ ඇයි මගේ මේකට අපිසාමානු ග්‍රහකති දක්වල අප පිළිගත්ත නිසා.ඒ කිසිම රටක් රටව රති සති කිසිම රටක් අපිට පක්ෂව කටයුතු කර නෑ මඟ ද අපිියක පිළිය රන්ති අප යුදධා පාධ කලා කියලා මොනාද කරලති යුදධ පරාධද මනවාද ප්‍රීතියන පලන එකක් තමයිම බොහෝ දසල කියලා ඇති මේ එකක් තමයි අපි යුද්ධ පවතින කාලය තුළදී උතුරට බාන්්ඩ් ගෙනයන එක බලාත්කාරය නැත්තුවා. සාමානය සංක යුද්ධයක් යනකොට සිවිල් ජනතාවට බඩුවාාදය නැත්තං අවුෂධ ආහාරගෙනක නවත්තනක යුදධපරාධයක්, පරෝක්‍රයිම් එක. එග අම් බරපතල දනුුවමත් දෙන්නඕනෙ එකක් ඒ අපි කරාගෙල ති එකකැ පලවෙනි යුද පරාධි. එතෙන්දී ඒක මංගල සමවිරමත්තුමා ගිල්ල පිළි ගත්තා. න මම සහ අප අයගේ උදවවෙන් මම ගිල්ලට පෙන්වා මොකද යුද්ධ අවසාන අධියරේදී. ගෝටාව රාජපක්ෂ මැත්තුමක් ප්‍රධානත්වෙන් තිබ මානුෂී ආධාර සහ උපදේශන මන්දලයක්. ඒක සිහත් සිවිලුම ලේකම්වරු අමාත්‍යශ සහ එක්සත්ජාතයන්ගේ සංග මේ නියෝජිතය හිටියා මේකේ. එඉත මම නවිකම්දව හිටපු නිසා මව දන්නවා සංක අපි නෞකා සියගානක් උතුරට ඇවලතිරුම්. නමුත් මේකේ එක තැනක තියෙනවා නීල් භූනය කියන මේ ුන Nationsන් වල ඉන්න ෙසිදන්ල් කෝඩන. නේවාසි සම්බන්ධිකෙන් නිධාරයට නීල් බූනය ලංකා එයා කියනවා මේ වගේ යුද්ධයකදී උතුරට බඩුුවම කන සලකා බලන විට ලංකා රජයටසාහ හමුදාවට රන් පදක්කමත් දීුතු. රමී ඩවට් කියනැක් කියෙන කියනවා සරනාාගති ගන්න ුචියයා කියනවා ද ෝ දිස් මැගනනිිටට එකන මෙච්චර බට පතති යුද්ියයකදී බඩු යවන්ට කත්ත උත්සාහය බඩු ඇවිම ගැන සම්බන්ධයනට අපි අපි පර්මාදර්ශය. ඉල් බූනිකනවා අපට ගෝල් මෙඩල්ල අත් දෙන්න කන අරය කියනවා රෝල් මොඩල් එකක්දන්ටවල්. ඉමෙල්ඩ සිකුමාරන් කියන දිසාපතිනය මුලති වලකිනවා අප හැමතිසේම මාස තුන්නක ස්ටොක්කයක් තිබ. මේ තියාගෙන තමයි මංගල සමය ගිල්ල පෙන්ඩු පිළිගන්න. ඒගේ තව චෝදන අටක්තියන මට වෙලා නැහැ. අන්තක තමයි යුධ අපරාධ කලාගෙන පිළිගන්න කොට එතුමාගේ මේසේ මත මංගල සමීර් විදේශමතිවරග මේසයෙන් මත. ුද ශේසක් යෝ හයදනෙක්ගේ වාර්තා තින්බා දැමං අරකත් ගිල පෙන්වා ජනිවට ම එක දුන්නා මේ වාර්තා හතක් හයක් මොත් ස ඩෙස්මෙන්ඩ් සිල්ව සර් ජෙෆරිනයිස් පොෆෙස මයිකල් කකේන් පොෆෙස මයිකල් නිටන් මේජන ෝන හෝමසා රෝඩ්ි ඩික්න් Q. ඒ හයදනා වාර්තා හතක් නිිලිතිබ්බාපේ හමුදාව කිසිම යුදා පාධයක් කලේ නහැකිල. ඒ ර්තා හතම මම ගිල් ජිනිවල්ට දුන්න. ඒ ර්තා හත තියාගෙන තමයි සංක. මේ යහපාලන රජේ දුත්තපරවැසි නොවන අපේ පපුරුවශය ගිල්ල කියන්නේ අපේ රට පාවල දෙන්නේ. අනඒක මංකිවේ මේ දුත්තපරවසයෙන්ම වඩන රට පාවල දෙන්න නත්තන් ඉදි ඉතින් ඇන්න ඒ තත්වය තමයි අපි මගලති නමුත් දැංඟ දිනේශගුණුවත්දන විදේශමතිරු ඉතාම හොඳින් මේ සමානු ග්‍රහකත්වින් දැන් අපි වත් වනා. හැබැයි අපේ චෝදනා සාවද්‍යයි කෙනෙ අපි ඇත්තවශයෙන්ම ඔප්පු කරන්න ඕනේ. ඒ ද ක ම පිටම මේක ගැල ෙන්ට පුළලන් හැමනොත් පොම්පියෝලවගේ අය දග සවෙන්දසිල්ල අට ජනා සවන්සල්ලට තවල් තහනමත්දල දාාල යනවා. ඇ යුද පාති කල තකට යාගේ පවල්ටත් දාාතිය. එතට යාගේ බිනිසා දරුවත් යුද පරාධකරුවන්ත ඒක එන්නයි අර තියයික යෝජාව නිසා. ඉතින්න ඒ ත්වේ මංහිතන්න ඉදිරියේදී අපට හොඳ විදේශමති රක් ත ඔ හොඳින්. මේ වැඩි කරයි කෙනවටම අප බලාපොර්ට. දැ මගේ අවස්සාන ප්‍රශ්නය දැන්න යුද්ධය ඉතාමත් හොඳින් කළමනා කරණය කරගන්නට මේ වර්තමාන පාලකයන්ට එදා වෙන තනතුරල්ල සිටියදී පවා හැකියාව ලැබුණනැ කියලා ජනතාව විශ්වාස කරන. එකවගේ මේ වර්තමානයේ ඇතිවී තිබෙන වසංගත තත්ත්වය පලවෙනි අධීරයේදී පාලනය කරගන්නටත් ඔවුන් සමත්තු නැ කියලා අවිවාදන්නත් පිළිගන්නවා. හැබේදැන් වැඩ ෆෙල් වෙලා කියලා ඇමතිතුමා නාවක් යෙනවනජාන්‍රාව නෑ එම නෑඒක සම්පූර්ය වැරදිී ඇත්තමශිකනවනම් සංක දැන් පලිින් රැල් අපිතාම හොඳින් පාලනය කළ බහබ දැක්කව වන චාන්ය කළ ඒකට මගේත අපි ලෝකයේ එක දෙක තුන අතරීන්න පලිමින් රැල්ල පාලනය කිරීම ගැන. අපිට වෙනස්ම ආකෘතිය තියවනේ තිබබන්නේ මේකම වෙන රටවල් තිබෙනැතියක් අපි වෛද්‍යවරු එතකොට සෞඛ්‍ය නිල්ධාරීන් රාජ්‍ය සේවකයෝ හමුදාව පොලිසිසාහ බුද්ධාංශය ඉතාම හොදින් සම්බන්ධ කරණය කරලා තමයි අපි මේ පලවින් රෙල්ල සම්පූර්ණයෙන්ම ඊට පස්සේ මුළු රටම ලොගඩවන්් කලානේ මාසේ එක මාරක් දෙ පින මුට ට ලොග් වන්ට ආථිකසිි අපි සම්පූර්ණයෙන්ම දැඩිසක්කාරය ඒක කේතම අපි ඉතාමත් එෙන්නේ ආර්ථිකය ගැන ගන්නකොට නමුත් එම ති්දිත් අපි ඉතාම ලස්සන්ටයක කරලා අපි මේක සම්පූර්ණයෙන් පාලනෙළ හැබ ඊට පස්සේ ඔබත් දන්නවා මමත් දන්නවා. ජනතාව ඊට පස්ස හරියට තෞ්‍ය උපදෙස් පිළිපැත්ද නෑ. දපුුණත්දකින ඕනන් තනගෙලලා අප කිසිම මොකාවර නැතුව මේ නැත්තං දරස්ථාව නැතුව තයි බොහෝය කලෙින් කොද අපි ටේකන් ග්‍රන්ට හිගි සිංකෙනන්නේ කම්පලිසන්සි එක කඇන් සම්පූර්ණය මේ ඉවතුනයි කියළ කේ න ඊට පස්සේ දැම් බන්න මමත් උදව් කරලා තියෙනවා අපිට පනස්දාහකට වඩා සංක පිටට සමිකෝ ලට ාව. නවකාවල වැඩ කරණ අය සපිටටය පනස්දාාවට වඩ ආවා. ඒ අයගේ පසිR ටෙස්කේනයක සහවිට පොසිටිුවෙනවා සමමාට තියෙනයට සම හරියට තෙස්්ටක පොසිටිව් වෙන්න හෑ. ඉ පනස්දා ආකාවන එක පස්දිෙක්ට තිබනා නවතක්ෙන්ට පුළුවන්න්නේ. ඉදිඒක රජයේ තියෙන මේනැ අඩුපාඩුුවක් නෙමේ ඒක සාමන්‍යෙන් සමස්ස ජනතාවගේ තියෙන ප්‍රශ්නයක් මොකද ඒකට්ි තාමත් එෙනවාන. පි පුුවන්තරන් බලපෑම් කළ සහල්ලට සහරය ගෙන්න්න ගෙන තියනවා ොද උන්ටහේ කණ්ඩුවවත් නිසා නැති නිසා. පනස්ධහර අධිංක්‍යයක් ඇල්ලතියන තාමත් එනවා. ඊට පස්සේ මින වංගුට ඇඟගලුම් හල ඇයි ඒකරද මහිතත් නීතිපතිවරයා දැන් සට කියේලා තිවවා ප්‍රීක්ෂාකාරන්න කවදමිකට වග කියන්ඩ ඕන කියලා. එත මාලු මාකට්ක මල් මාකට අප දන්නවා කවදාකත් ඔවුන්ගේ සෞකෝප කගන්න කන්න එක සිකරට්ටක දෙන්නම. බොනවා ඉතින් ඇන්න ඒ තත්ව ඉති ඒක නිසා ඇත්තවශේ ඒක වුුණත් බුද්ධ්‍යංශයට අවුනේ සංක ඒ පැත්තිතින ෆාමසි ඉස්වල පැනඩෝල් ලැනෝ වැඩි. ඉතින් ඒක නිසා තමයි එකන කියලා ඒකින් තමයි ඉටවසි පිසිටෙස් කරනවොට මේ වක උනේ. ඒ දැනට දහදාකට වඩා මේ අපි ආසාධිතිය ඉන්න ඉදල තිවන හබයි තාම. ක් දෙෙනයි මැදල තියෙ නමුයි සි දෙකයි ඒකනොත් බොහෝ අය සංකූලතා තියනයනෙ රුදදුර පීඩනය ඇතුකට දිය වැඩියාව හද රෝග තියනය තමයි බොෝතැම ය පණහටමට ඉතිං ඇත්ත වශෙන්ම දැන් මෙකි අපිට කොච්චුරනම ්‍යත් වෙලා කියලා කිව්වත් දැන් ඩොක්. පාදිනය ඇතෙක ම කතා කලා එතුමාකිනව දැම් එමෝයිච් කාරර්යාල තියෙනවා කොට්ටාස තියනවා තුන්සය පනහ රටේ ඒ තුන්සේ පණහෙන් සංක විසිට කොට්ටාස විසි අටක පමණයි මේ රෝගෙන් ඉන්නේ. එතු පොලිස් ප්‍රදේශතිය නො හාරසිය අනුවක් හාර්සිය අනුවෙන් හැටාටක පමණයි මේ රෝගිින් ඉන්නේ. එද පලාාත් නමයෙන් මේ පලාති විතරයි දැන්ට ඇදරනීති දානතයන්ති ච්චර අර කලු නැ අර කිව් අට අතික තමයි ඉදැන් ඒවගේ තුමයි ඉතින් මං පොඩි මේ උද්දාගෙනවා අන්තික දැම් උදාහනක දැ බන්න සංකදැන් IDයිඩියච් රෝහල භෝවිවෙච්චාය ගේන IDඩ රෝහල ඒක එක ටත් ැිලති නොදනෑ ඔුන් ඒ ප්‍රකෝෂන් සාර්ක්‍රය විදිනා ගන්න නිසා මාදිින දාන ගන්න ඔබතුමල්ලා නැත්තනම් දෙරන්නෙ මොනත යනවද කත ඔුන්ට හෙදිරතිවදනෑ පොලිස්සිනිල් ධන බන් දැන් ටික් හිටියට හමුදානිලබාන්න බුද්ධියංශභාන් හොද උන්ට ඒ ආරක්ෂිපිවල ගන්නව නං කවදාකත් ඒක වෙන්න ඇඉතින් මෙතැනත්මං හිතන්න මේ අපි කොරන්ටයින් නිරෝධනය කලාට මේ ඇදි දැන්මට ජනතාවට තියනව ලොකු බගකීමක් මේ දවස් දාහයවත් ිදල කලොත් පුළුවගන ඉතින්දදි මට රජේ ඉන්න දේශපාල හැටියට ත්ප්‍ර දහැ දෙදක කියන්න ඇත්තවශෙන්ම අපි කේනවානං දැම්බලන්න මේ කාලෙ තිවලුදීත් සංක ඩොල් බිලියන හතරයි දසම දෙක් නයවාරිකයක් මේ අවු අපිගේවා අපනෑ නාදෑම දොල් මිල නමසීයි එකෙන් අපි තාමත් අප ආර්ථිකය හොඳින් හසුලවාගෙන යනවා උසස් පෙල විභාග අපි තිබබා. එතු නිරෝධානය වන නිවාසවලට, රුපාල් දදාහක ආහර මල්ලක් අපි දෙනවා. අනිත්තයට රුපැල් පන්දහක් දෙනවක දෛනෙක වේතන තියනයට. ප්‍රගර් ප්‍රශ්න දැන් දානකට විශ්්‍රමික වන් ලක්ෂ දෙහමරක්ොළඹ. ඔවන් දැම් බැංකු හලා බැකු ඇරිියත් වන්ට අන්ඩ බැගනත ුන් නිහසවලටම හිල්ල විශ්ෂාපටපු දෙන කමයක්. එතකොට විදුලිය ජලය ඇගෑහස් විදුර සන්දේ කණ්ඩව කසල කල්මනාර අණ්ඩව කරගෙනය නවා. එතකොට වියලි හාරවලට විලසල් වලින්. වෙලන්සල් වාහල නමුත් ආහාරවශ්චක නැනුම්වලටකිීල නිවාස වලටම බෙදන්න. ඉතන් මේ වගේ බොහෝ දෙවල් රජා කරමතින් රජය මේක පලිපාලනයෙන් ඔබතුමාකින වගේ බැහැර වෙලා නෑ හොඳ පොහොඳද පාලන ඇතිනවා ජනතාවර තියනවා ලොකුම වගේකීමක් ඒවීම ඉටකොත් ඉදිරවස් දාහයතුළ දී අපට පුලුවන් දෙවිනි රැල්ඩත් සමතයකට පත්කා. ලත් බසහ පලාත්පාලන රාජ්‍ය මාත්‍ර යාාත්මිරා ලාචාරය සරත් වටසේ කර මාතානනී බොහම ස්තෝතියි අපේ ආරාධනය පිගත්තාට අපි සුබුරුදු විදියට ලබන සතියේදී සතියේ සමාජ කටගැස්ම දෙරන තුන්සිය හැටෙන් හමුුව ඔබට සුවදායිරාත්‍රයා සුව උපදේස් ඒ අයුරෙන්ම පිළිපද යින්යින්